දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් සහ මේක මගේ ළමයි ගොඩක් ඉල්ලලා තිබු මාතෘකාවක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2020 A level paper එකේ ප්‍රධානතම සම්මෙකක් වෙන company account නැත්නම් සමාගම් ගිණුම් කරන්නේ අපිට සමාගම් ගාණක් වෙනවා. ඒ ගාණ හදන්නේ කොහොමද කියලා තමයි ඉතින් අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මගේ channel එක ඔස්සේ accounting academy කියන ඒ මාතෘකාව යටතේ මම ළමයිට accounting සම්බන්ධයෙන් සහ business සම්බන්ධයෙන් කියන එනවා. ඉතින් මගේ channel එකට like කරලා share කරලා subscribe කරලා bell icon එක click කරලා channel එකට හැම වෙලෙම වැඩි ඉතිරි කියලා පිළිදෙනාටම ආරාධනය කර සිටිනවා. ඉතින් අපි යන් අපේ video එකට. ඉතින් අද අපි හදන්න යන්නේ කොහොමද 2020 paper එක නේද 2020 සමාගම් ගාන හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි 2020 paper එකට අපි කෙලින්ම යන් 2020 accounting paper එක part 2. ඒ කියන්නේ දෙවෙනි කොටස ඔයාලට පේනවා මම මෙතනින් අරන් තියන්නේ. එතකොට දෙවෙනි කොටසේ අපිට අනිවාර්යයෙන්ම මේක කියලා තියෙනවා පළමු වන හා දෙවන ප්‍රශ්න ඇතුළු. ඒ කියන්නේ මේක අපිට සමාගම් ගිණුම් කරන යටතේ එන ගාන අනිවාර්ය ගානක්. ඉතින් මම හිතන මේක ශ්‍රී ලංකාවේ ඉන්න සියලු දෙනාටම ඒ වගේම අපේ සියලුම දූ දරුවන්ට ඉතාමත් ප්‍රයෝජන වෙන විදිහක් වෙයි කියලා. ඒකයි මම හිතුවේ මේ වීඩියෝ කරන්න ඕනේ කියලා. ඉතින් අපි යන් ගානට. ඊට පස්සේ අපේ පළවෙනි ගාන තියෙන අනිවාර්යෙන් අපිට එන්නේ සමාගම් ගාන. ඉතින් මෙතන අපේ ගානේ පළවෙනිින් අපිට තියෙනවා සීමිත විනුග පොදු සමාගමේ 2023 31 දිනට සාරාංශගත ශේෂ පිටුම ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ සමරයිස්ඩ් ට්‍රයල් බැලන්ස් එක තමයි දීලා තියෙන්නේ. එතකොට මේක අපිට යම් කිසි වත්කම් දෙනවා වගකීම් දෙනවා සියලුම ඩීටේල්ස් දෙනවා මෙන්න මේ ෂෙක් පිරික්සුම යටතේ අපි ඊට පස්සේ යම් මේක අමතර තොරතුරු අපිට දෙනවා අමතර තොරතුරු යටතේ ඔයාලට පේනවා අතිරේක තොරතුරු යටතේ යම් කිසි තියෙනවා අපිට අමතර තොරතුරු වගේ අදීලා ඊට පස්සේ අපි මේ වගේ ගාණක් හදනකොට පළවෙනියෙන් අපි ස්ට්‍රක්චර් එක ගැන දැනගන්න ඕනේ නැත්නම් මේ හදන ගාණ ගිණුම් වල තියෙන ස්ට්‍රක්චර් එක කොහොමද කියලා දැනගන්න ඕනේ ඊට අමතරව අපි දැනගන්න ඕනේ මේ ගාණෙන් අපිට හදන්න කියලා ඉල්ලන්නේ මොනවද කියලා. ඉතින් මේ ගාන අපි අන්තිම කොටසට ගියොත් ඔයාලට පේනවා අවශ්‍ය වන්නේ කියන තැන තියෙනවා LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත විනුග පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න කියලා දිනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක සාමාන්‍ය පොදුයි ගොඩක් කලාවට. ඒ කියන්නේ A level paper එකක් ගත්තාම පොදුයි අනිවාර්යයෙන්ම යාලා ඉල්ලන්නේ පළවෙනි රික්වයර්මන්ට් එක නැත්නම් පළවෙනි අවශ්‍යතාවය යටතේ අපෙන් ඉල්ලනවා ලාභාලාභ ගිණුම හා වෙනත් තීන ආදාය ප්‍රකාශනය ඉංග්‍රීසි වලින් අපි කියන ස්ටේට්මන්ට් ඔෆ් ප්‍රොෆිට් ඔර් ලොස් ඇන් අදර් ටර්ම්ස් ඔෆ් ඉන්කම් කියලා. ඊළඟ දෙවෙනි එක යටතේ අපිට හිමිකම වෙනස් වීමේ ප්‍රකාශන නැත්නම් ස්ටේට්මන්ට් ඔෆ් චේන්ජස් ඉන් ඉක්විටි ඒක ඉල්ලනවා. ඊට පස්සේ අපි මූලික තත්ත්ව ප්‍රකාශනය පිළිබඳව ඒ කියන්නේ ස්ටේට්මන්ට් ඔෆ් ෆිනෑන්ෂල් පොසිෂන් නැත්නම් අපි සරල වශයෙන් කියනවා නම් ශේෂ පත්‍රය ඉල්ලනවා. මේ ටික තමයි ඉල්ලන්නේ. මේ ටික තමයි ඉල්ලන්නේ. ඒ වගේම මේ අදාළ ගිණුම් ටිකට අමතරව ෆිනෑන්ෂල් ස්ටේට්මන්ට් නැත්නම් මූල්‍ය ප්‍රකාශන වලට අමතරව මේ සටහන් කියන දේවලුත් අපි අනිවාර්යයෙන් කම්පැනි account වල දාන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කම්පැනි account හදනකොට අපේ structure එකක් තියෙනවා. ඉතින් මම මෙතනදී structure එක පිළියෙල කරගෙන තියෙනවා. ඔයාලට පේනවා. Structure එක මම හදාගෙන තියෙනවා. එතකොට මේකේ අපි Excel හරහා තමයි අපි හදන්න යන්නේ. ඒක මම හිතනවා ඉතාමත් අලුත් අත්දැකීමක් වෙයි කියලා ඔයාලට. ඉතින් මේකේ මම ඉංග්‍රීසි වලින් ලියලා තිබ්බට අනිවාර්යයෙන් හැමදේම සිංහලෙන් පැහැදිලි කරනවා. ඒකින්දා මේක සිංහල මීඩියම් කරන ස්ටුඩන්ට්ස්ලට ඉංග්‍රීසි මීඩියම් කරන ස්ටුඩන්ට්ස්ලට මෙතනදී ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එම නිසා එතකොට මේක වීඩියෝ එකකින් ඔයාලා ඔක්කොටම අවශ්‍ය සේවාව ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් පළවෙනිම අපිට මෙතන ඉන්කම් ස්ටේට්මන්ට් කියලා තියෙනවා. අපේ මගේ මේ ටැබ් එකක් ඕපන් කරලා තිනු ඔයාලට පේනවා කර්සර් එක තියෙන තැන. එතකොට statement of profit or loss and other comprehensive income for the year ending 31st of March 2021 කියලා තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි සිංහලෙන් මේකට කියන්නේ ලාභ ප්‍රකාශය සහ වෙනත් දිස්තින ආදාය ප්‍රකාශය අපේ මේ ගාණේ දීලා තියෙන විදිහටම ඔයාලට පේනවා. අපි ඒක ලියාගත්තා නම් හරි මේ තියෙන්නේ 2023 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා ලාභ හා වෙනත් දිස්තින ආදාය ප්‍රකාශය. එතකොට ඒක තමයි අපි මෙන්න මෙතනින් අපි මේ structure එක දක්වලා තියෙන්නේ. එතකොට මෙතන පළවෙනිම අපිට එනවා මෙතන මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ගාන හදන්නේ අපි විනුග PLC කියන එක නැත්නම් විනුග පොදු සමාගම කියන එකට. ඒකයි තමයි මම මෙතන නම දා ගන්නවා විනුග PLC කියලා. PLC කියන්නේ Public Limited Company. ඒ කියන්නේ පොදු සමාගම. ඒකෝ විනුග PLC කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම account එකේ නම ලියන්න ඕනේ. ඔයාලට පේනවා මේ නම අපි මෙතන ලියලා තිනවා. මම අර කලින් ගෝගේ කලින් නම ඒ වගේම දිනය දා ගන්න ඕනේ. මේ ගාන හදන්න අපි 1000 සරි නැත්නම් අපි කියනවා 1000 ගණන් වලින් කියලා. ඒකින්ද මෙන්න මෙහෙම සංකේතයකට දා ගැනීම අවශ්‍යයි.
එන්නෙන් සංකේතය එන්නෙන් සංකේතයක් දාගෙන ඉන්නවට ඉතින් අපි ඒකත් කරා ඊට පස්සේ ඔයාලා මතක තියාගන්න හැම වෙලේම පුතාලා ඔයාලා මේ සමාගම් හදනකොට ඔයාලා නෝට්ස් පිළියෙල කරන නැත්නම් සටහන් පිළියෙල කරනවා ඒ සටහන පිළියෙල කිරාට පස්සේ යා සටහන දැකීම කරන අපිට මෙන්න මෙතන නෝට් නම්බර් කියලා වෙනම කොලම් එකක් නැත්නම් වෙනම තීරුවක් ගන්න ඕනේ ඒක සටහන එකෙන් ඔයාලට පේනවා අනිකුත් ආදායම් නැත්නම් අපි අද ඉන්කම් වෙනනම් අන්න ඒ වගේ සටහන් දාන්න ඕනේ right අපි මේකේ සාමාන්‍ය විදිහට අපි ස්ට්‍රක්චර් එක ගන්න තියෙනවා සේල්ස් කියන්නේ විකුණුම් කොස්ට් ඔෆ් සේල්ස් කියන්නේ විකුණුම් පිරිවැයට වෙනම පෙරවැඩක් මම අරන් තියෙනවා ඒතර පෙරවැඩේ එන අන්තිම උත්තරය තමයි අපි මෙතන දාන්න ඕනේ මොකද අපි මේ සමාගම් ගිණුම් හදනකොට අපි අපේ අල්මැති පාර්ශව නැත්නම් මේ අල්මැති පාර්ශව කියන්නේ ඉංග්‍රීසි වලින් කියනවනේ ස්ටේක් හෝල්ඩර්ස්ලාට අපි දෙන්න ඕනේ සමරයිස් වර්ෂන් එක ඒ හින්දා මෙතනදී අපි හැම ගණනක්ම පෙන්නන්නේ නැහැ පෙරවැඩවල කරලා අන්තිම උත්තරය තමයි මෙතන දාන්නේ gross profit කියන්නේ දලලාභය අදර් ඉන්කම් අනිකුත් ආදායම් ඒක නෝට් එකකින් පෙන්නලා තියෙනවා ඊට පස්සේ අපි සාමාන්‍ය පරිදි අපේ වියදම් අපිට කොටස් හතරකට වර්ගීකරණය කරන්න පුළුවන් administrative expenses නැත්නම් අපි කියන ආයතනික හා පරිපාලන වියදම් selling and distribution කියන්නේ විකුණුම් හා බෙදා හැරීමේ and මූල්‍ය වියදම් අනිකුත් වියදම් other expenses finance expenses profit before income tax එතකොට මෙතන අපි නෝට් දෙක දාලා තිනවා profit before income tax කියලා ඒ කියන්නේ ඔයාලගේ profit before income tax කියන්නේ බදු පෙර ලාභය ගණන් කරන් අපි අඩු කරු සියලුම වියදම් මෙතනදී අපි සියලුම වියදම් නේ වැදගත් වෙන වියදම් අපි පෙන්නන්න ඕනේ ඊට පස්සේ අපිට වර්ෂයට අදාළ අපේ ආදායම් බදු ප්‍රමාණය අපි අඩු කරන්න ඕනේ. ඒක නෝට් 108 තේ මම දාලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව profit after tax තියෙනවා. profit after tax කියන්නේ බදු පසුලාභය. බදු පසුලාභය තමයි සාමාන්‍යයෙන් අපි හිමිකම වෙනස් වීමේ ප්‍රකාශයට අපි අතුලත් කරන්නේ. ඉතින් මේක තමයි සාමාන්‍ය structure එක අපේ profit or loss statement එක නැත්නම් අපි කියනවා ලාභ ලාභ ප්‍රකාශනයේ සහ වෙනස් විස්තීන ආදායම් කියලා. ඉතින් වෙනස් විස්තීන ආදායම් වලට ඔයාලට පේනවා මම වෙනම column එකක් අරන් තියෙනවා. අපිට වෙනස් විස්තීන ආදායම් තිබ්බොත් අපි මේකට අපි ඒක ඇතුළත් කරනවා. ඊට පස්සේ අපි total income එක මෙතන මේකේ final output එක නැත්නම් අන්තිම ප්‍රතිඵලය විදිහට total income එක ගන්නවා. වර්ෂය අවසානයේ ව්‍යාපාරයේ ලාභයයි other comprehensive income නැත්නම් අනිකුත් විස්තීන ආදායම් ටිකයි ප්‍රකාශ වෙන්නේ. ඒතර මෙහෙම තමයි profit and loss එක යන්නේ. ඊට පස්සේ අපි යනවා statement of financial position එකට. ඒ කියන්නේ අපේ විශේෂ පත්‍රයට ඒකත් අපි මෙන්න මෙහෙම අපි දාගන්න අපේ කම්පැනි නම විනුග PLC කියලා. ඊට පස්සේ අපි ඒකත් අපි අර 1000 වලින් දැම්මා වගේ මෙතන අපි ඒකත් අපි සඳහන් කරන්න ඕනේ. අපි මේ ගාන හදන්නේ 1000 වලින් කියලා. ඒතර ඔයාලට පේනවා මෙතන අපිට non current assets තියෙනවා. non current assets කියන්නේ ජංගම නොනවත්කම්, property plant and equipment තියෙනවා. ඒ කියන්නේ දේපල පිරියතා උපකරණ අපිට අන්තිමාගේ තමයි මෙතන දාන්නේ. ඒක මම කලිනුත් කිව්වා. ඊට අමතරව අපිට සමහරක් වෙලාවට මේ ගානේ ලීස් ඇසට් තියෙන්න පුළුවන් නැත්නම් කල්බදු ක්‍රමයට මිලදී ගත්ත වත්කම් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒවා අපි වෙනම සඳහන් කරන්න ඕනේ ජංගම නොවන වත්කම් යටතේ. ඒකට තමයි මේ කොටස මම වෙන් කරලා තියෙන්නේ. කරන්ට් ඇසට්ස් තියෙනවා. ඒ කියන්නේ ජංගම වත්කම් මේ යටතේ අවසාන තොගය account receivables කියන්නේ ණය ගැටියෝ cash මුදල්. ඒකට ඒ විදිහට දාලා තියෙනවා. closing inventory කියන්නේ අවසාන තොගය. total assets අපි මෙතන එකතු වරන් තියෙනවා සම්පූර්ණ වත්කම්. equity and liabilities තමයි ඊළඟ column එකේ ඉන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධනය සහ මුළු වගකීම්. equity යටතේ අපිට ordinary share capital සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය, revaluation reserves, ප්‍රත්‍යාකරණ සංකීර්ණ සහ retained earnings රඳවාගත් ඉපැයුම් අපි දාලා තිනවා. non current liabilities යටතේ බැංකු ණයක් තියෙනවා නම්, දීර්ඝකාලීන බැංකු ණයක් තියෙනවා නම් අපි දාන්න ඕනේ අනිවාර්යෙන්. current liabilities යටතේ ණය හිමියෝ සහ උපචිත වියදම් කියන එක අපි දාලා තිනවා accounts paper. මේ දෙක එකතු කරලා ගත්තාම හරි. මම මේ structure එක පැහැදිලි කරන්න මොකද ස්ට්‍රක්චර් එක ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ස්ටේට්මන්ට් ඔෆ් චේන්ජස් ඉන් ඉක්විටි අපි මේකෙත් දාගමු. අර විනුග PLC කියන අපේ කම්පැනි එක නේම් එක විනුග PLC. ඉතින් මේ ඔක්කොම LKS 1 කියන ස්ටෑන්ඩඩ් එකේ රික්වයර්මන්ට්. ඒ හින්දා මේ කම්පැනි නම දාන්න ඕනේ අනිවාර්යෙන්ම. account එකේ නේම් එක දාන්න ඕනේ සහ දිනේ දාන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මෙතන ડિස්ක්‍රිප්ෂන් එක තියෙනවා ordinary share capital. ඒ කියන්නේ මේකට ડિස්ක්‍රිප්ෂන් කියන්නේ සාමාන්‍යයෙන් අපිට දිනේදා අපිට මේ හිමිකම වෙනස් වීමට යන ප්‍රකාශන යන ගනුදෙනු ටික අපි හඳුනාගමු. ඒ ටික අපිට දාන්න ඕනේ. මෙතන කොහොමත් මේ අදාළ ordinary share capital සාමාන්‍ය කොටස් පාර්ධනය ප්‍රත්‍යාගන සංචිත සාමාන්‍ය සංචිත රඳවාගත් ඉපැයුම් වගේ වට general reserve retained earnings වගේ හැම එකටම opening balance කියන එක. يعني මේක මේ අවුරුද්දේ පටන් ගත්ත එකක් නෙමෙයි. ඒතර brought forward balance කියලා අපිට අනිවාර්යයෙන් මෙතනදී balance එකක් හම්බෙයි. ආරම්භක ශේෂයක් මෙන්න මේ ටිකට දාන්න. ඊට පස්සේ අපිට වර්ෂයට අදාළ වෙන ටික මේකට දැම්මම පස්සේ මේක අපිට අන්තිමේට අපිට ෆයිනල් ඉක්විටි නැත්නම් අපිට ෆයිනල් බැලන්ස් එක මේ ප්‍රාග්ධන අයිතම් වල අවසාන ශේෂය අපිට ලබා ගන්න පුළුවන්.
ඔයාලට පේන නෝට්ස් කියලා මම අරන් තියෙනවා. ඉතින් මම කලිනුත් කතා කරා නෝට්ස් සම්බන්ධයෙන්. අද ඉන්කම් නැත්නම් අනිකුත් ඉන්කම් වල කියලා තියෙන තොරතුරු සියල්ලම මෙතනට ඇතුළත් කරලා මෙතන අන්තිමේට එන උත්තරය අපි අදර් ඉන්කම් එකට දාන්න. එතකොට ඒ දෙක තමයි එතනින් එන්නේ. දෙවනි නෝට් එකේ profit before tax නැත්නම් බදු පෙරලාභය ගණන් කිරීම සඳහා ඇතුළත් කරන ලද විශේෂ වූ වියදම් ටික අපි මෙන්න මෙතනදී අපි පෙළගස් කරනවා. ඒ ටිකත් කරන්නේ මේ help case 1 standard එකේ අවශ්‍යතාවයන් මත. නෝට් 3 වෙනි එකේදී ඉන්කම් ටැක්ස් කියනකොට වර්ෂයට අදාළ වෙන ආදායම් බදු ප්‍රමාණය අපි වලට පෙන්වනවා. මම මෙතනින් පෙන්වන්න ඉන්කම් ස්ටේට්මන්ට් එක. මෙන්න මෙතන ඉන්කම් ටැක්ස් එක හඳුනා ගන්නකොට නෝට් 3 වෙනි එක භාවිතා කරන්න ඕනේ. ඉතින් ඒක තමයි මෙන්න මෙතන නෝට් 3 පිළියෙල කරලා තියෙන වර්ෂයට අදාළ වෙන ආදායම් බදු ප්‍රමාණය හඳුනා ගැනීමට. නෝට් 4 යටතේ ප්‍රොපර්ටි ප්ලෑන් එක නික්කී බට නැත්නම් දේපල පිරිහදා උපකරණ අපිට ඒකේ අපි අන්තිම බැලන්ස් එක ගන්න ඕනේ කොහෙදද? statement of financial position ශේෂපත්‍රයේ මෙන්න මෙතනට non current asset දිගු කාලීන වත්තම් යටතේ මෙන්න මෙතනට අපි ගන්න ඕනේ මේකේ final balance එක. ඉතින් ඒක ගණන් කිරීම සඳහා වෙනම note එකක් තියෙනවා. එතකොට පිරිවැය සඳහා අපිට පේනවා මේ asset එකේ නම, ආරම්භක ශේෂය, වර්ෂය තුල ගෙනේ, addition, renewal, disposal ඔක්කොම තියෙනවා. ඒ වගේම accumulated depreciation මේ කියන්නේ අපි සමුච්චිත share සම්බන්ධනු ඒ වත්කම මොකද්ද asset එක ඒ මොනවාද අපි සමුචිත සේවල ආරම්භක ශේෂය, ඒ වගේම මේ අවුරුද්දේ හරියට අපිට වෙච්ච ශේෂ ප්‍රමාණය කොච්චරද අපිට, ඒ වගේම සමහරක් වෙලාවට අපිට අපේ account එකේ අපිට depreciation අඩු කරන්න වෙනවා. මොකද වත්තම විකුණනවා වගේ අවස්ථාවක් තිබ්බොත් ඒ හිඳම මෙතනට remove depreciation during the year කියලා දාලා තියෙනවා. closing balance කියන්නේ අවශ්‍ය අවසානයේ අපේ සම්පූර්ණ accumulated ඒ කියන්නේ සමුචිත ශේෂ ප්‍රමාණය. ඉතින් අපි මේ cost එකෙන් අපේ සමුචිත ශේෂ ප්‍රමාණය අඩු කරාම අපිට අන්තිමට ගන්න පුළුවන් වත්කම් වල තියෙන සුද්ධ අගය. ඒ අගය තමයි අපි මෙන්න මෙතන property plan equipment කියලා කරලා දාන්නේ. ඊට පස්සේ අපි යන් මේකේ තව නෝට් 5ක් 6ක් අපිට එන්න පුළුවන්. ඉතින් ඒක අපි දානවා අපි අදාළව. ප්‍රීවෙල් කිච් යටතේ මම මෙතන අරන් තියෙනවා අපිට cost of sales නැත්නම් විකුණුම් පිරිවැය ගණනය කරනකොට මොන හරි ප්‍රශ්න આવොත් අපිට මෙතනදී ඒක adjust කරගන්න පුළුවන්. ඉතින් පෙර වැඩ ඔයාලට කැමති විදිහට කරගන්න පුළුවන්. මෙතනදී මම cost of sales නැත්නම් විකුණුම් පිරිවැයට පෙර වැඩක් අරන් තියෙනවා. ඊට පස්සේ expense table නැත්නම් අපි කියන වියදම් වර්ගීකරණය කරනකොට ඒ වියදම් වර්ග හතරක් තියෙනවා. administration, selling and distribution, finance and other. මේක සිංහලෙන් කියනවා නම් ආයතනක හා පරිපාලන, විකුණුම් හා බෙදා හැරීම සහ මූල්‍ය සහ අනිකුත් වියදම්. ඒ ටිකත් මම මෙතන වර්ගීකරණය කරලා තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් ආය ප්‍රයෝගිකව අපිට ගන්න පුළුවන්. right. අපි ඉතින් අපේ accounts වල structure එක අපි ඉගෙන ගත්තා. සහ අපි accounts වලට අපි නම් ටික දාගත්තා. අපි යමු ගානට. ගාන අපි කතා කරන්න යන්. ගාන කොහොමද කියලා. ඉතින් මේ ගාන අපි පටන් ගන්න ඕනේ අපේ රික්වයර්මන්ට්ස් ටික බලලා අපි මේ අදාළ account ටික පිළියෙල කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන අපි ලකුණු 40ක් ලබා දෙනවා මේ ගානට. ඉතින් ඉතාමත් වැදගත් ගානක්. අපි යන් එහෙනම් ගානට. මේකේ අපිට අවශ්‍යතාව ටික අපි හදාගත්තට පස්සේ අපේ structure එක අපි පටන් ගන්නෙ අමතර තොරතුරු වලින් තමයි අපි පටන් ගන්න ඕනේ. අපි යන් අමතර තොරතුරු වල අපේ පළවෙනි අමතර තොරතුර දීලා තියෙනවා මෙන්න මෙහෙම. පෙර PVC පෙර පිට නැත්නම් අපි කියන ඉංග්‍රීසි වලින් FIFO කියන first in first out ක්‍රමය භාවිතා කරමින් ප්‍රගෝල පිරිවැය මිනුම් කිරීම සමාගමේ ප්‍රතිපත්තිය වේ. කියන්නේ සමාගමේ ප්‍රගම මිනුම් කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිපත්තිය නැත්නම් stock evaluation policy එක FIFO නැත්නම් first in first out method එක. කෙසේ වුවද 2023-31 දිනට තොගේ පිරිවැය වැරදීමකින් බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය නැත්නම් weighted average cost method එකට ඕම් මිනුම් කරලා තියෙනවා. එතකොට බරිත සාමාන්‍ය පිරිවැය අපි ඉංග්‍රීසි වලින් කියන්නේ weighted average cost කියලා. එතකොට සාමාන්‍ය LKS2 කියන ස්ටෑන්ඩඩ් එකේ යටතේ පුතා සාමාන්‍යයෙන් ওই ක්‍රම දෙකම භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රම දෙකෙන් එකයි අපිට එකයි යූස් කිරීමේ හැකියාව තියෙන්නේ. මේ දෙකෙන් කෝක වුණත් කමන්නේ හැබැයි එකයි යූස් කරන්න පුළුවන්. නමුත් මේක කියලා තියෙන්නේ FIFO වලට තමයි නැත්නම් පෙර පිවිසි පෙර පිටුම් ක්‍රමයට තමයි සාමාන්‍යයෙන් අපි ඔගේ ගණන් කරන්න ඕනේ. මේක සමාගමේ ප්‍රතිපත්ති එක කියලා තියෙනවා. මේ සමාගමේ ප්‍රතිපත්ති එක. ඊට පස්සේ මේක කරලා තියෙන්නේ වැරදීමකින් මොකද කරලා තියෙන්නේ? බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමයට මේක අරගෙන තියෙනවා. එතකොට මේක ඇත්තම වැරදිනේ. ඒත් මේ වැරද්ද අපි නිවැරදි කරන්න ඕනේ. එතකොට මේක කියලා තියෙනවා 2023-31 දිනට FIFO ක්‍රමයට මේ තොගේ මිනුම් කරා නම් ඒ පිළිවෙල 6750යි කියලා. එතකොට හරිම ගානෙන් ඕනේ FIFO ක්‍රමයට 6750. නමුත් අපි අරන් තියෙන බරිත සාමාන්‍ය ක්‍රමයට වෙන ගානක්නේ. ඒ වෙන ගාන බලන්න අපිට යන්න පුළුවන් ශේෂ පිරික්සුමට. ඉතින් ඔයාලට පේනවා ශේෂ පිරික්සුමේ අපිට තියෙනවා මේක අවසාන තොගේ දීලා තියෙනවා. මේක 2023-31 දිනට තොගේ දීලා තියෙනවා 6488ක් කියලා. ඒතර මේක තමයි දැනට
දැන් සාමාන්‍යයෙන් අපි මේකේ අපි ගන්නකොට අපි දැන් මෙතන ප්‍රී වර්කින් තරම ගමු සාමාන්‍යයෙන් මේ ඉන්වෙන්ටරි එක නැත්තම් අවසාන තොගය අපි මෙතනින් ගමු ක්ලෝසින් ඉන්වෙන්ටරි කියලා මේ ක්ලෝසින් ඉන්වෙන්ටරි එක බලපාන තැන් දෙකක් තියෙනවා බලපාන තැන් දෙකක් තියෙනවා එකක් තමයි cost of sales cost of sales කියන්නේ විකුණුම් පිරිවැය ආය මේක බලපානවා statement of financial position ඒ කියන්නේ ශේෂ පත්‍රයට ඒ කියන්නේ අපි අර ජංගම වත්කම් වලට බලපානවා එතකොට මෙතනදී මම මෙතන cost of sales කියලා අපි calculation එකක් අරන් තියෙනවා එතකොට මෙතන අපි ගත්තොත් ඔයාලට පේනවා cost of sales උන් මෙයාල දැනටමත් calculate කරලා මේ තියෙන්නේ ඔයාලට පේනවා විකුණුම් පිරිවැය කියලා මෙයාල calculate කරලා තියෙනවා 51300 එතකොට මේ 51300 calculate කරනකොට ඔයාලට පේනවා සාමාන්‍ය අපි cost of sales calculate කරනකොට අපි අවසාන තොගේ අඩු කරනවා මේ closing inventory එක අපි අඩු කරනවා හැබැයි මේ අපි අඩු කරපු closing inventory එක නැත්නම් අවසාන තොගේ විදිහට මෙතන දීලා තියෙන කීයද දීලා තියෙන 6488 හැබැයි මේක කරලා තියන්නේ පරිත සාමාන්‍ය ක්‍රමයට ඉතින් මේක හරිද එතකොට නැහැ මේක වැරදි එතකොට මේ අඩු කරලා තියෙන ගාණ වැරදි එතකොට ඒකෙන් අපිට හැඟෙන්නේ මෙයාල ගණන් කරලා තියෙන විකුණුම් පිරිවැය හරි කියලාද නැහැ ගණන් කරලා තියෙන විකුණුම් පිරිවැය වැරදි ඒකට හේතුව මෙන්න මේ 51300 වැරදි එකට හේතුව වෙන්නේ මෙයාල මේ විකුණුම් පිරිවැය ගණනය කරලා තියෙන්නේ මෙන්න මේ FIFO ක්‍රමයට ගත්ත තොගයට ඉතින් මේ ක්‍රමය වැරදි අපි මේක අපි ඇඩ්ජස් කරන්න ඕනි මේක නැවතත් පරිත සාමාන්‍ය ක්‍රමය ඒ ක්‍රමයට අපි ඇඩ්ජස් කරන්න ඕනි ඉතින් අපි යම් මේකේ අපිට 6488ක් තියෙන 51300යි අපේ විකුණුම් පිරිවැය තොර විකුණුම් පිරිවැය අපිට දීලා තියෙන ඉඳන් මෙහෙම කැල්කියුලේෂන් එකක් ඕනේ නැහැ අපිට ගන්න පුළුවන් මෙතන විකුණුම් පිරිවැය කියලා මෙතන available cost of sales කියලා අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ දැනට දීලා තියෙන විකුණුම් පිරිවැය කියලා අපිට 51300ක් ගන්න පුළුවන් නමුත් මේ විකුණුම් පිරිවැය වැරදි මොකද මේකේ අවසාන තොගයට අපි අරන් තියෙන අඩු කරලා තියෙන්නේ අපිට බරිත සාමාන්‍ය ක්‍රම නැත්නම් weighted average ක්‍රමයට ගත්ත ස්ටොක් එක කිසික වැරදි නිසා ඒක අඩු කරලා තියෙනවා වලට මේ cost of sales ගන්න ඒක අඩු කරනවා ඉතින් මේ අඩු කරලා තියෙනක වැරදි නම් මොකද කරන්නේ ඒක නැවතත් අපි එකතු කරනවා එතකොට මෙතන අපිට එකතු කරන්න පුළුවන් closing inventory based on weighted average back කියලා දාන්නේ බරිත සාමාන්‍ය ක්‍රමය ඉතින් closing inventory එක මෙතන වැරදි. ඒක නිසා අපි අන්න මෙන්න මෙහෙම දානවා. එතකොට මේ closing inventory එක අපිට value එක ගාව වැරදි වටිනාකම අපිට දීලා තියෙනවා 6488ක් කියලා. 6488 වැරදි ගාන. ඒ වැරදි ගාන අපි මේකට එකතු කරන්න ඕනේ. 6488ක්. ඊට පස්සේ අපිට හරි ගාන දීලා තියෙනවා. හරි ගාන තමයි අපිට අපේ අමතර තොරතුරු වල දීලා තිබ්බේ. FIFO වලට ඒ කියන්නේ මේ FIFO ක්‍රමය මත තමයි මේක කරන්න ඕනේ. FIFO ක්‍රමය මත ඇත්තටම අඩු කරන්න ඕනේ ගාන 6750යි. එතකොට අපි වැරදි එක අපි එකතු කරා හරි එක අපි අතරින් අඩු කරන්න ඕනේ closing inventory වලින් අපිට එතකොට හරි එක මෙතනදී අපිට බලා ගන්න පුළුවන් 6750 කියලා 6750 අපි අඩු කරන්න ඕනේ එතකොට මෙතනින් ඔයාලට ගන්න පුළුවන් 6750 ඔයාලා අඩු කරන්න ඕනේ 6750 අඩු කරන්න ඕනේ මේක හරිම වටිනාකම ඔයාලට ගන්නවා right ඊට පස්සේ අපි දාමු මෙතන closing inventory එක අපි අඩු කරනවා FIFO method එකට. එතකොට අපි මේකේ වැරද්ද නිවැරදි කරන එක තමයි කරේ. වැරද්ද නිවැරදි කිරීම තමයි මේ කරේ. FIFO method එකට තියෙන එක තමයි අඩු කරන්න ඕන. නමුත් අඩු කරලා තිබ්බේ weighted average එක ඒක වැරදි. ඒ නිසායි අපි ඒක එකතු කරා. ඔයාලට පේනවා මේක එකතු කරලා තියෙනවා. මම මේක highlight කරන්නම්. මෙන්න මේ පාඩේ. ඒක එකතු කරා. ඊට පස්සේ අපිට මෙතන එනවා 6750ක් කියලා. ඊට පස්සේ අපිට මෙතන අපිට නිවැරදි නැත්නම් අපිට correct cost of sales value එක ගන්න පුළුවන් correct cost of sales value එක නැත්නම් විකුණුම් පිරිවැය නිවැරදි විකුණුම් පිරිවැය අගය අපිට මෙතන ගන්න පුළුවන් එතකොට අපිට මෙතන අගයක් එනවා පී අගය ගමු නිවැරදි විකුණුම් පිරිවැය අගයක් එනවා අපිට මෙතන නිවැරදි විකුණුම් පිරිවැය අගයක් එනවා අපිට 51338 එතකොට ඒක තමයි නිවැරදි විකුණුම් පිරිවැයගේ වෙන්නේ. ඒක නිවැරදි විකුණුම් පිරිවැයගේ අපිට ඒ වෙලාවෙම අපිට ඉන්කම් ස්ටේට්මන්ට් එක නැත්නම් ආදායම් ප්‍රකාශනයේ cost of sales කියලා දිනවා 51038 කියලා මෙන්න මෙතන දාන්න පුළුවන්. 51038. ඒක මේක තමයි නිවැරදි විකුණුම් පිරිවැයගේ වෙන්නේ. නිවැරදි විකුණුම් පිරිවැයගේ තිප්ප එක වැරදි. මොකද අපි යොදාගෙන තිබ්බේ වැරදි ක්‍රමයක්. ඒ ක්‍රමය අපි හරි ගැස්සුවා. හරි ගැස්සුවේ කොහොමද අපි
වැරදි එක එකතු කරලා හරි එක අපි අඩු කරා මොකද ක්ලෝසින් ඉන්න ටික වැරදි එකක් අඩු කරලා දෙකකින් අපි ඒක එකතු කරලා හරි අඩු කරා ඉතින් පළවෙනි ගැළපීම් සම්බන්ධයෙන් ඔන්න ওই ටික තමයි අපිට දැනගන්න තියෙන්නේ මෙතන වැරද්දක් තිබ්බා ඉතින් ওই ක්‍රම දෙකම යූස් කරන්න පුළුවන් නමුත් ඒක සමාගමේ ප්‍රතිපත්ති අනුව තමයි අපි වැඩ කරන්න ඕනේ සමාගමේ ප්‍රතිපත්ති අපිට කියලා තිබ්බේ මේකේ පයිපෝ ප්‍රමේයට යන්න කියලා ඉතින් ගිහිලා තිබ්බේ බරිත සාමාන්‍ය ක්‍රමයට ඒක වැරදි ඒක නිවැරදි කියලා අපි ආයේ පයිපෝ ප්‍රමේයට රෝගය ගෙනාවා ඊට අමතරව අපි දැන් මෙතන 6750 මේක පයිපෝ ප්‍රමේයට අපි මං කිව්වා මේක යන ක්‍රම දෙකක් පිර එකක් තමයි විකුණුම් පිරිවැයට තේනවා ඊට පස්සේ අපිට මෙතන කරන්ට් ඇසට්ස් යටතේ අපිට මේක දාන්න ඕනේ ඔයාලට පේනවා මේ ශේෂ පත්‍රය විනුක PLC ගේ ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂල් පොයින්ට්ස් ශේෂ පත්‍රේ කරන්ට් ඇසට්ස් යටතේ අපිට ක්ලෝසින් ඉන්වෙන්ටරි එක දෙනවා එතනත් අපිට 6750 මේක තමයි නිවැරදි යගේ ඒක දාගැනීමේ හැකියාව තියෙනවා මොකද ඒක තමයි නිවැරදි යගේ එතකොට අපි මතක තියාගන්න ඕනේ අපි ඉන්වෙන්ටරි එකේ ඇඩ්ස් වන තැන් දෙකක් තියෙනවා එකක් තමයි ඉන්කම් ස්ටේට්මන්ට් එකේ කොස්ට් ඔෆ් සේල්ස් එක හදනකොට අපිට ඉන්වෙන්ටරි එක අවශ්‍ය වෙනවා ඊට අමතරව අපිට ශේෂපත්‍රයේ ජංගම වත්තමක් යට අතර ක්ලෝසින් ඉන්වෙන්ටරි එක පෙන්නන්න ඕනේ ඉතින් මේ channel දෙකටම අපි දැන් ගත්තා හරි ගාන 6750 පයිපෝ ක්‍රමයට දෙ. ඊට පස්සේ අපිට දැන් අපි ඊළඟ දෙවනි අපේ ගැළපීමට නැත්නම් අතිරේක තොරතුරට වර්ෂය සඳහා පරිපාලන වියදම් 5 අයිතම් වලින් සඳහන් වෙනවා කියලා පරිපාලන වියදම් වල අපිට එකතුව දීලා තියෙනවා. ඒතර පරිපාලන වියදම් වල එකතුවේ බ්‍රේක් අප් එක දීලා තියෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය වෙනවා අපේ අර බදු පෙර අපේ නෝට් එකක් තිබ්බ බදු පෙර ලාභයෙන් අඩු කරන වැදගත් වන වියදම් ටික මොනවද කියලා. ඉතින් ඒකට අපි මේක පස්සේ අපි සලකා බලමු. එතකොට මෙතන අපිට ප්‍රශ්නයක් තාම දීලා නැහැ. අපි යන් තුන්වෙනි එකට මේ අපේ මේ අපිට බ්‍රේක් අප් එක නැත්තම් මේ අධ්‍යක්ෂක වරුන්ගේ يعني වේතන හැම දීලා තියෙන ඒ දීලා තියෙන සේවක වැටුප් කිය වියදම් මෙන්න මේ පරිපාලන වියදම් වල බ්‍රේක් අප් එකක් අදීලා තියෙනවා ඊට පස්සේ අපි යම් සමාගමේ ප්‍රචාරණ ගාස්තු 350,000 අධ්‍යක්ෂක වරු කුවිටි නෝගේ පෞද්ගලික බැංකු ඉනිමෙන් ගෙවා ඇත මෙම මුදල් සමාගම විසින් ප්‍රතිපූර්ණ කර ඇති අතර ඒ වැඩීමකින් අධ්‍යක්ෂක වරුන්ගේ වේතන තුල ගිණුම් කර ඇත කියලා එතකොට මේකේ මොකද්ද වෙලා තියෙන්නේ ප්‍රචාරණ ගාස්තු කියන්නේ සාමාන්‍ය ඇඩ්වර්ටයිසින් වලට ගියපු කොස්ට් එකනේ ඒ කියන්නේ ඔය ටීවී කමර්ෂල් එකකට හරි ගොඩාක් ටීවී පේපර් එහෙම දෙයකට හරි තමයි. එතකොට මේක අධ්‍යක්ෂකවරු නැත්නම් ඩිරෙක්ටර් කෙනෙක් යාගේ පර්සනල් බෑක් account එකෙන් pay කරලා තියෙනවා. ඒතර පර්සනල් බෑක් account එකෙන් pay කරන්න බෑනේ බිස්නස් එකේ ඒවා. එහෙම ගෙවන්න පුළුවන් නමුත් එතකොට ඒ අදාළ අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික වියදම ව්‍යාපාරයෙන් දෙන්න ඕනේ. ඉතින් මේක කියලා තියෙනවා ව්‍යාපාරයෙන් දීලා තියෙනවා. එතකොට ව්‍යාපාරේ මේ මුදල අපි සාමාන්‍යයෙන් කියන්නේ මේක රීඉම්බර්ස් කරා කියලා. රීඉම්බර්ස් කරනවා කියන්නේ අපි සිංහලෙන් කියන්නේ ප්‍රතිපූර්ණේ කරනවා කියලා. ප්‍රතිපූර්ණේ කරනවා කියනවා. නමුත් ඒක දාන්න ඕනේ හරිනම් සමාගමේ හරිනම් දාන්න ඕනේ ප්‍රචාරණ වියදම් යටතේ නමුත් දාලා තියෙන්නේ මොකද්ද? ඒ වැරදීම කියලා කියනවා. ඒකත් වැරදීමගේ අධ්‍යක්ෂවරුන්ගේ වේතන තුල ගිණුම් ගත කරලා තියෙනවා. ඒතකොට මෙතනදී අපි කරන්න ඕනේ මෙතනදී අපි ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මේකේ අපිට අපේ වියදම් වල විශේෂණ අපි ගහගත්ත එක. ඒකෙන් අපි අනිවාර්යයෙන්ම මේකේ මෙතන අත්තන වල ඉම්පැක්ට් එකක් නැහැ. නමුත් අපි අර කන්සෙප්චුවලි මේක සංකල්පික වශයෙන් මේක වැරදි. මොකද ප්‍රචාරණ වියදම් යන්න ඕනේ අනිවාර්යයෙන්ම විකුණුම් හා බෙදා හැරීමේ වියදම් selling and distribution expense. නමුත් ඒක තියෙන පරිපාලන වියදම් යටතේ. එතකොට මෙතන අපිට 6462ක් කියලා තියෙන අපේ මෙතන එකතුව. එතකොට අපි මෙතන අපේ ගානට ගිහිල්ලා අපේ ප්‍රී වර්කින්ග් යටතේ අපේ expense table එකට ගියාම මේ ඔක්කොටම අපිට දාගන්න පුළුවන් balance forward කියලා. ඒ කියන්නේ මේකේ දැනට තියෙන balance එක. එතකොට balance forward කියලා අපිට මෙතන ඔක්කොටම දාගන්න පුළුවන්. එතකොට balance forward අපිට administrative expenses වල නම් balance forward එක තියෙන්නේ අපිට 6000 අපි බලමු 6462. එතකොට ඒක අපිට දැනට දීලා තියෙන නිසා අපි ඒක දාගමු 6462. මේක තමයි දීලා තියෙන balance එක. ඊට පස්සේ අපි ඒක දාගමු 6462. ඊට පස්සේ අපිට මේකෙන් කියනවා දැනට මේ ප්‍රචාරණ වියදම් සටහන් කරලා තියනවලු අධ්‍යක්ෂවරුන්ගේ වේතනයක් විදිහට. ඒ වැරදිනේ. ඒතර අධ්‍යක්ෂකවරුන්ගේ වේතන වලට පේනවා 1250ක් තියෙනවා. මේ 1250 වැරදි. ඒතර මේ 1250න් අපි ඒක මේ අයින් කරන්න ඕනේ. මොකද ඒක ප්‍රචාරණ වියදමක්. ඒතර මේ 1250න් අපි 350ක් අඩු කරනවා. ඒ කියන්නේ අපි අධ්‍යක්ෂ මේ මෙන්න මේ 6462 වැරදි. මොකද ඒකෙන් අපි අඩු කරන්න ඕනේ 350. ඒතර මෙතන අපි 350ක් අපි අඩු කරනවා. මෙතන අපි 350ක් අඩු කරනවා. මෙන්න මෙහෙම දාලා ඇඩ්වර්ටයිසින් අපි නැත්නම් මෙතන ඇඩ්වර්ටයිසින් එක්ස්පෙන්සස් කියලා දාන්නත් පුළුවන් ප්‍රචාරණ වියදම් ටික මේ දාලා තියෙන්නේ මේක වැරදිලා තමයි දාලා තියෙන්නේ
ඒ ටික අපි මෙන්න එහෙම ඇඩ්වර්ටයිසින් එක්ස්පෙන්සස් කියලා අපි අඩු කරනවා මෙන්න මේ 350 අපි මෙන්න මෙහෙම අඩු කරනවා ඊට පස්සේ අපිට මෙතන මේ 350 යන්න ඕනේ selling and distribution expenses වලට ඉතින් ඒකත් අපි එතකොට selling and distribution කියන එකට මේකේ broad forward balance එකක් ඇති ඒ balance එකට මේක අපි add කරන්න ඕනේ selling and distribution වලට අපි මේක add කරමු දැනට advertising expenses කියලා අපි මෙතන අයින් කරපෙමු මෙතනදී අපි එකතු කිරීම කරන්න ඕනේ selling and distribution වලට එතකොට ඔයාලට දෙනවා මම මෙතන එකතු කිරීමේ ලකුණ දානවා advertising expenses selling and distribution එතකොට මෙතන 350 මෙතනට එකතු වීමක් එතකොට මේක ඇත්තටම conceptual level එකයි ඇත්තටම ආයතනික හා පරිපාලනික වියදම් වල මේක තිබ්බට මේක අදාළ වෙන්නේ විකුණුම් හා බෙදහැරීමේ වියදම් වලට ඒක නිසා මේක එකතු වුණා. එතකොට අපි මෙතන selling and distribution වලත් අපිට තියෙන ශේෂය අපි මෙතන ශේෂ පිළිස්සමෙන් බලලා ඒ වෙලාවෙම දාගමු. එතකොට ඔයාලට පේනවා පරිපාලන වියදම් 6462 අපි දාගත්තා. බෙදහැරීමේ වියදම් 5600ක් තියෙනවා. ඒකත් දාගමු. 5600යි බෙදහැරීමේ වියදම් 5600ක් තියෙනවා. ඊට පස්සේ ෆයිනෑන්ස් එක්ස්පෙන්සස් නැත්නම් අපි කියන මූල්‍ය වියදම් කියලා මූල්‍ය වියදම් අපිට තියෙනවා 1900ක්. ඒකත් අපි මේකට දාගමු. 1900ක්. ඊට පස්සේ අදර් එක්ස්පෙන්සස් නැත්නම් අනෙකුත් වියදම් අපි ගමු. ඒකත් තියෙනවා අනෙකුත් වියදම් 1500ක්. 1500ක් නැත්නම් අපි හරි. ඊට පස්සේ අපි ඒ ගැළපීමත් අපිට හරි අපි යන් ඊළඟ ගැළපීම මොකද්ද බලන්න. හරි. ඊට පස්සේ කියලා තියෙනවා සමාගම විසින් භාණ්ඩ විකිණීමට සහ විකිණීමේ පසු පළමු මාස 6 තුළ නඩත්තු සේවා සැපීම සඳහා 2020 3/1 වන දින ගනුදෙනුකරුවෙකු සමග ගිවිසුමට එළඹෙන ලදී. ඒතොර ගිවිසුමේ මුළු ප්‍රතිස්ථාව කියන්නේ ගිවිසුමේ මුළු වටිනාකම නැත්නම් total value of the contract එකේ total value එක තමයි 2020. So then 1.5 million කියලා දිනවා මිලියන එකමාරක් කියලා. ඊට පස්සේ කියලා තියෙනවා ඒකේ 1 million 1 million කියන්නේ 1 million අදාළ වෙන්නේ භාණ්ඩ විකුණුම් වලට කියලා ඉතිරිය නඩත්තු සේවා වලට. ඒ කියන්නේ අපි අර සර්විසස් සාමාන්‍ය සපයන්නේ. ඒ කියන්නේ after sales services වගේ ඒවා තමයි අපතන නඩත්තු සේවා repair services වගේ. එතකොට විකුණුම් වලට අදාළ වෙන්නේ 1 million and ඉතුරු 500,000. මේ කියන්නේ 105 අයත් වෙන්නේ මෙන්න මේ සේවා සැපීම සම්බන්ධයෙන්. මේක මුළු ප්‍රතිස්ථාව තමයි මෙන්න මේ 1500 කියලා දීලා තියෙනවා. එතකොට අපි අන්න ඒකට අපිට ප්‍රී වර්කින් එකක් ගහගමු. මෙන්න මෙහෙම එතකොට මේකේ total contract value එක තියෙනවා අපිට value එක අපිට total contract value එක තියෙනවා 1.5 million කියලා 1.5 million කියලා. නමුත් මෙතන අපිට sales මේක සමන්විත වෙනවා කොටස් දෙකකින්. එකක් තමයි මේකේ sales value එක 1 million කියනවා. Sales value එක 1 million කියනවා. ඊට පස්සේ මේකේ repair services වගේ නැත්නම් අපි නම් maintenance කියලා maintenance කියලා ඉතුරු 500,000 පිට දානවා. right. එතකොට මේ දෙකෙන් තමයි මේක සමන්විත වෙලා තියෙන්නේ. හරි. එතකොට අපිට මෙන්න මේ වගේ මපට කියන්න කරන්න. total contact value එක 1.5 million එක million එකමාරයි. sales value එක 1 million maintain. නමුත් මේ maintenance එක දෙනවා කියන්නේ කොයි කාලයකට පස්සේද? maintenance එක දෙනවා කියන්නේ පළමු මාස 6 තුල නඩත්තු සේවා සැපීම සඳහා. එතකොට ඔයාලට පේනවා මෙතන අපිට සමාගම විසින් ගිවිසුම් මත එකගුව සියලු භාණ්ඩ 2020 3/31 දින විකුණන. කවදද මේවා විකුණලා තියෙන්නේ? 2020 3/31. එතකොට 2020 3/31 කියන්නේ කවද්ද? තම මේ අපේ ගිණුම් වර්ෂයේ අවසාන වන දිනයනේ. හරි. එතකොට මේ අවසාන දිනේ තමයි විකුණලා තියෙන්නේ. එතකොට විකුණපු ඒවා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක අපේ ගිණුම් වර්ෂයේ ඇතුළතනේ 2020 3/31 කින් තමයි ඉවර වෙන්නේ. අන්තිම දවසේ හරි විකුණලා තියෙනවනේ. විකුණපු ඒවා හරි. නමුත් අපි නඩ මේ සේවා සපයන්නේ මේක කියලා තමයි විකිණීමේ පසු පළමු මාස 6 තුල. විකුණලා ඉවර වෙලා තමයි සේවා සපයන්නේ. එතකොට මේ විකුණපු ඒවට ඔයාලා මේක කියලා තියෙන අපිට මේ සියලුම ප්‍රතිස්ථාව ලැබිලා තියෙනවා. මේ විකුණනතර ඉවිතුමේ මුළු ප්‍රතිස්ථාව කියන්නේ මේ 1500 නැත්තම් මේ මිලියන එකමාරම අපිට ලැබිලා තියෙනවා. නමුත් මේ මිලියන එකමාරම අපිට මුදල් වශයෙන් ලැබිලා තිබ්බට අපිට විකුණුම් කියන එක අපිට අදාළ කරගන්න පුළුවන්. මොකද අපේ වාර්ෂික අවසාන දිනේ තමයි අපි විකුණුම් කරලා තියෙන්නේ. නමුත් මේ 105 ඇත්තටම ඒ වියදම හටගන්නේ අපිට මේ විකිණීමේ පසු පළමු මාස 6 තුල.
ඒ කියන්නේ අපිට තාම හටගෙන නැහැ. එතකොට මේක අපිට ලැබුණා. මේ මුදල් ටික අපිට ලැබුණා. මේ මුදල් ටික සම්පූර්ණයෙන් අපිට මේ 150,000 ලැබුණා. මෙන්න මේ සේල්ස් වැලියු එක අපිට ගන්න පුළුවන් අපිට රිලවන්ට් එක්ස්පෙන්ස් විදියට. රිලවන්ට් කියන්නේ අදාළ රිලවන්ට් එක්ස්පෙන්ස් නෙමෙයි රිලවන්ට් ඉන්කම් විදියට අපිට ගන්න පුළුවන්. අදාළ ආදායම් විදියට ගන්න පුළුවන්. මේන්ටේනන්ස් විදියට අපිට ලැබුණු ලක්ෂ 5 අපිට ගන්න මෙම ඇඩ්වාන්ස් රිසීව් නැත්නම් මේ අත්තිකාරම් ලැබිච්ච විදියට ගන්න වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි account හදනකොට අපි මේ account නැත්නම් මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නේ accrual basis එක මත. Accrual basis එක මත. එතකොට accrual basis එක මත අපිට හනුවේ ලේප කියන්නේ අපි ගන්න ඕනේ මොනවද? අපි ගන්න ඕනේ වර්ෂයට අදාළ වන. ඒ කියන්නේ මෙන්න මේ sales value එක විතරයි. නමුත් මේ maintenance කියන්නේ අපිට ගන්න බෑ. මොකද ඒක අපේ ගිණුම්කාර පරිච්ඡේදයෙන් එපිට තමයි තියෙන්නේ. ඒතකොට වර්ෂයට අදාළ නොවන තොර මේක irrelevant income එකක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. මොකද මේක වර්ෂයට අදාළ නොවන වර්ෂය ඉවර වෙලා මාස 6 ඇතුළත හම් වෙන එකක්. ඒතකොට මේක අදාළ නොවන නිසා අපිට මෙන්න මේ ලක්ෂ 5 මෙතන ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට අපිට මෙතන ගාණ කියනවා මුළු ප්‍රතිස්ථාවම ලැබෙන ඇත මෙම මුළු වටිනාකම විකුණුම්තල ගිණුම් කර ඇත කියලා. ඒතකොට විකුණුම්තල ගිණුම් කර ඇති ගාණන හරියද? ඒ ගාණ වැරදි. මොකද අපිට ලක්ෂ 1මාරව නැත්තම් මේ ලක්ෂ 1මාරව ලක්ෂ 15ම අපිට ගන්න බෑ. අපිට ගන්න පුළුවන් ලක්ෂය මොකද ඒ ලක්ෂය විතරයි අපිට අදාළ වෙන්නේ. ලක්ෂ 5 අයත් දෙන්නේ අපිට විකුණලා පස්සේ. ඒ කියන්නේ 2000 අපේ ගිණුම් වර්ෂයේ අවසානයෙන් පස්සේ තමයි අපිට අයත් දෙන්නේ. ඒතර ඒක අපි මේ ලක්ෂ 5 අපි රිමූව් කරන්න අවශ්‍යයි අනිවාර්යෙන්ම අපි සේල්ස් වලින්. ඒතකොට මේකේ අපිට මේකේ ඉම්පැක්ට් එක නැත්තම් බලපෑම දෙකක් තියෙනවා. සේල්ස් වලින් අපි අඩු කරන්න ඕනේ 1.5 million කියලා. ඒක අඩු කරන්න ඕනේ අපිට සේල්ස් ඇඩ්වාන්සස් නැත්නම් අපි මේ මේන්ටේනන්ස් එක්ස්පෙන්සස් වලට ගියපු ඇඩ්වාන්සස් විදියට මේ 1500ක් අඩු කරන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ ඇඩ්වාන්ස් රිසීව්ඩ් එක අපිට හඳුනා ගන්න ඕනේ. ඇඩ්වාන්ස් රිසීව්ඩ් කියන එක අපි හඳුනා ගන්න ඕනේ. අපිට ඒක ඇක්රුවල් බේසිස් එක අනුව ඒක අපිට කරන් ලයබිලිටි ගන්න නැත්නම් ජංගම වත්තමක් වෙනවා. ඒක ජංගම වත්තමක් විදියට මෙන්න මේ 500 අඩු කරන්න ඕනේ. සේල්ස් වලින් අපි මේ 1500 අපි ගන්න නැත්තේ 500යි. එතකොට මේ 500 සේල්ස් වලින් අපි අඩු කරන්න ඕනේ. එතන මේක තමයි මේ අපේ මේ ගැළපීමේ මේක තමයි මේක දිත්ත ඒ කියන්නේ මේකේ බලපෑම මේක සේල්ස් වැලියු එකක් දීලා නැත්නම් සේල්ස් වැලියු වැරදි. මොකද අර 500 ගන්න බෑ. එතකොට සේල්ස් වලින් අපි අනිවාර්යයෙන්ම අපේ ගාණ සේල්ස් දීලා ඇති අපිට සේල්ස් දීලා තියෙනවා අනිවාර්යයෙන්ම සේල්ස් කියන්නේ විකුණුම් විකුණුම් දීලා ඇති මේ පේනවා ඔයාලට විකුණුම් දීලා තියෙනවා. එතකොට 79500ක් තමයි විකුණුම් තියෙන්නේ. මේ ගාණ වැරදි. එතකොට හරි විකුණුම් වෙන්නේ 79500න් අපි 500ක් අඩු කරාම 79000යි. ඒ 79000 අපි මෙන්න මෙතන සේල්ස් කියන එකේ මෙතන අපිට 79000 කියලා අපිට දාගන්න පුළුවන්. එතකොට 500ක් අඩු කරලා තමයි මම මෙතන දැම්මේ. ඊට අමතරව අපිට අපේ ශේෂ පාත්‍රයේ අපි මේක කනල් ලයබිලිටි එකක් විදිහට දාන්න ඕනේ. ඇඩ්වාන්ස් රිසීව් කියලා. ඇඩ්වාන්ස් advance receive කියලා දාන්න ඕනේ. ඒත් අපි 500ක් දාන්න ඕනේ. මොකද ඒක liability එකක්. ඒක අපිට තාම හම්බෙලා නැහැ. ඒක ඉදිරියට හම්බෙන්න තියෙනවා. ඒ වගේම advance receive අපි කරන් liability එක ජංගම වගකීම් යටතේ දානවා. advance receive කියලා. right. නැත්නම් කලින් ලද ආදායම්. අන්න ඒ වගේ දේවල් advance receive කියලා අපිට දැමීමේ හැකියාව තියෙනවා. okay. so then ඒකක් හරි. එතකොට අපේ ගැළපුමක් හරි. අපි ඒකෙ දිත්ත impact එක නැත්නම් බලපෑම අපි සටහන් කරා. ඊට පස්සේ අපි යම් ඊළඟ අපේ ගැළපුම තියෙනවා අපිට පස් වෙන ගැළපුම. එතකොට ඒකේ තියෙන්නේ තනිකර අපිට ප්‍රොපර්ටි ප්ලාන් එකක් ඉක්ීම නැත්නම් දේපල පිරිය සහ උපකරණ සමග වැදේ කියලා මේ මෙතනම අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන දීලා තියෙනවා මේකේ විස්තර වගේක්. එතකොට වත්කම් ප්‍රධාන වශයෙන් ගත්තා වත්කම් හතරක් තියෙනවා. ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, කාර්යාල උපකරණ කියලා දීලා තියෙනවා වත්කම් හතරක්. එතකොට මෙතන 2019 4 එක. ඒ කියන්නේ ආරම්භක දිනයේ ශේෂය තමයි අපිට දීලා තියෙන්නේ. පිරිවැයට තමයි දීලා තියෙන්නේ වත්කම් හතරෙම. ප්‍රවර්තන වර්ෂය තුල මිලද ගැනීම. ඒ කියන්නේ current year additions. ඒ කියන්නේ current year purchases තමයි මේ දීලා තියෙන්නේ. අපිට මේ අවුරුද්දේ ගත්ත දේවල් ප්‍රවර්තන වර්ෂය සඳහා share. ඒ කියන්නේ මේ අවුරුද්දේ යාලා share ගණන් කරලා depreciation they have already calculated. දැනටමත් calculate කරලා තියෙනවා depreciation. then 2023 331. එතකොට මේ අවසාන දිනයට තමයි සමුච්චිත share දීලා තියෙන්නේ. අවසාන දිනේට ධාරණ වටිනාකම නැත්නම් අපි මේකට කියනවා ධාරණ වටිනාකමට කැරින් වැලියු නැත්නම් net value එක ඒකක් දීලා තියෙනවා. එතකොට ඔයාලා බලන්න ඕනේ. මෙයාලා දැනටමත් ෂෙයා ගණන් කරලා ඉතින් ගණන් කරලා ඒක ඇඩ්ජස්ට් කරලා ඔක්කොම වටිනාකම අරගෙන තියෙන අන්තිමේට 49500ක් තියෙනවා. හරි.
ඊට පස්සේ අපි යන් කියන එකට මේක මොනවද කියන්න බලන්න. ව්‍යාපාරයේ ඉඩම් ප්‍රථම වරට 2016 3/31 දිනට ප්‍රත්‍යාකරණය කර ඇත. මෙම ප්‍රත්‍යාකරණයෙන් ඇති වූ අතිරික්ත ඉඩම් ප්‍රත්‍යාකරණ සංකේත වලින් නිරූපණය වේ. ඒතකොට ඉඩම් ප්‍රත්‍යාකරණ සංකේතය කියලා අපිට ගිම්මක් ඇති ශේෂ පිරික්සුමේ නැත්නම් පැල් බැලන්ස් එකේ ඒක අපි බලමු කීයද කියලා. ඒ කියන්නේ ඉඩම් ප්‍රත්‍යාකරණ සංකේතයෙන් ඇති වූ අතිරික්ත. ඒ කියන්නේ මේ රීවැලුවේෂන් ගේන් එක ඒක තියෙනවා ඉඩම් නැත්නම් මේ ලෑන්ඩ් රීවැලුවේෂන් රිසර්ව්ස් කියන account එකේ. ඒක බලමු කොච්චරක් තියෙනවද කියලා. ඒක තමයි අර ප්‍රස් ප්‍රීවැලුවේෂන් එකේ අපිට ඇති වුණ රීවැලුවේෂන් ගේන් එක. ඊට පස්සේ කියනවා මේකේ මෙම ඉඩම් 2023/31 දින දෙවන වරට රුපියල් 18000කට. ඒ කියන්නේ මේක මේ මිලියන 18කට ප්‍රත්‍යාකරණය කර ඇත. මෙතන 18000 කියලා අපි ගත්තේ අර thousands නැතුව. කෙසේ වුවද එය මෙතෙන් ගිණුම් කරන නැත. එතකොට 2019/4/1 දිනට ඉඩමේ වටිනාකම තියෙන්නේ කීයද? 22500යි. එතකොට මේකද ඇත්තටම කිව්වත් දැනට තියෙන වටිනාකම. නමුත් මේක ප්‍රත්‍යාකරණය කළා තියෙන්නේ කීයකට? 18000කට. එතකොට අපිට මෙන්න මෙතන ගන්න පුළුවන් අපිට තව ප්‍රීවර්කින් එකක්. අපි ප්‍රීවර්කින් යටතේ අපි ගමු ප්‍රීවර්කින් 4 කියලා. ප්‍රීවර්කින් 4 කියලා. එතකොට මේක අපිට අයත් වෙන්නේ LKS 16 කියන ස්ටෑන්ඩඩ් එක යටතේ. එතකොට මම LKS 16 ස්ටෑන්ඩඩ් යටතේ වෙනම පාඩම් මාලාවක් කරලා තියෙනවා. මගේ channel එකේ videos තියෙනවා. ඉතින් කාට හරි ඒක තේරෙන්නේ නැත්නම් ඒක බලන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි ඉඩමක් ගත්තාම ඉඩමේ අනිවාර්යෙන් ඉඩබට ෂෙයා අදාළ වෙන්නේ නැහැ. එතකොට කෙලින්ම අපිට මේකේ තියෙන වටිනාකමෙන් අපිට මෙතන revaluation amount revalued amount revaluation amount එකේ අපිට අඩු කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම අපිට අඩු කරන්න පුළුවන් revaluation amount එක තියෙනවා. revaluation amount එකෙන් අපිට මේ ඉඩමේ පිරිවැය නැත්නම් අපිට cost එක අපිට අඩු කරන්න පුළුවන්. එතකොට අපිට මෙතන අපිට එනවා revaluation gain or loss කියලා. revaluation gain or loss කියලා අපිට එනවා. එතකොට revaluation amount එක අපිට දීලා තියෙන්නේ 18000 කියලා. 18000 දීලා තියෙන්නේ. cost එක දීලා තියෙනවා අපිට දැනට තියෙන අගය ඔයාලට පේනවා මම මේ ගාණි දාලා තියෙනවා 22500. ඒක ප්‍රත්‍යාකරණය කළ තියෙන්නේ 18000කට. 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 එතකොට 22500කට තමයි මේක තිබ්බේ. එතකොට revaluation gain එකේ gain or loss එක එනවා අපිට 4500 කියලා. ඒක ඉන්නේ අපිට minus value එකක්. එතකොට minus value එකක් එනවා කියන්නේ අපිට මෙතන තියෙන්නේ revaluation loss එක. revaluation loss එක. එතකොට revaluation loss එක සාමාන්‍යයෙන් අපි record කරන ක්‍රමයක් තියෙනවා. නමුත් ඒ ක්‍රමය මෙතනදී භාවිතා කරන්න බෑ. මොකද මේවත් කමහා සමානව මේ land revaluation එකේම අපිට තියෙනවා කලින් අවුරුද්ද. ඒ කියන්නේ කලින් වතාවේ අපිට first time revaluation කරපු එකක්. එතකොට ඒ revaluation එකෙන් අපිට කියලා තියෙන අතිරික්තයක් තියෙනවා කියලා. අතිරික්ත අපි බලන්න යම් ශේෂ පිරික්සුමට කීයද කියලා. අතිරික්තය. එතකොට මෙතන ඔයාලට පේනවා අපිට දීලා තියෙනවා මේ තියෙන 2019/4/1 දිනට ඉඩම් ප්‍රත්‍යාකරණ සංකේතය. 3500ක අතිරික්තයක් තිබ්බා කියලා තමයි මෙන්න මේකෙන් කියන්නේ. මොකද අපේ මේ නෝට් එකේ ඒක කියනවා. මේ තියෙන්නේ ඒක කියනවා මේ ප්‍රත්‍යාකරණ ඇති වූ අතිරික්තයේ ඉඩම් ප්‍රත්‍යාකරණ සංකේතය තුළ නිරූපණය වේ. එතකොට කලින් අවුරුද්දේ තිබ්බ 3500. එතකොට මේක අපි දාගමු first time revaluation. First time revaluation. ඒ කියන්නේ පළමු වරට අපි revalue කරාම අපිට තිබ්බා first time revaluation we had a gain. අපිට තිබ්බා revaluation gain එකක්. revaluation gain එකක්. ඒක 3500 තමයි gain එක තිබ්බේ. එතකොට ඒක positive amount එකක් නේද? positive. ඒ කියන්නේ ධනාත්මක සංඛ්‍යාවක්. second time revaluation. ඒ කියන්නේ දැන් මේ කරපු එක. second time revaluation එකේ තිබ්බා අපිට revaluation loss එකක්. loss එකක්. ඒ කියන්නේ ප්‍රත්‍යාකරණ අලාභය. ඒක 4500. එතකොට මේක ඒකට හිලව් කිරීමක් විතරදී අපි සිදු කරන්න ඕනේ. ඒක සිදුවන්නේ සාමාන්‍ය එක අවුරුද්දක ප්‍රත්‍යාකරණ ලාභයක් තියලා ඊතුරු අවුරුද්දේ ප්‍රත්‍යාකරණ අලාභයක් තිබුණා. නැත්තම් ප්‍රත්‍යාකරණ අලාභයක් තියලා ප්‍රත්‍යාකරණ ලාභයක් තිබුණා. ඊට පස්සේ මේකට මේක හිලව් කරාම අපිට මේ අවුරුද්දේ අපිට අලාභය වැඩි ඇත්තට. මේක හිලව් කරා තවත් අපිට ඉතුරු වෙන අලාභයක් වෙනවා ඍණ 1000ක. එතකොට මේ ඍණ 1000 අපි account කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි revaluation loss එකක් අපි account කරන විදියට. revaluation loss එකක් අපි account කරන්නේ කොහොමද? අපි අනිවාර්යෙන්ම මේ revaluation loss එක debit කරනවා. නැත්නම් අපි කියනවා හර කරනවා කියලා මේ අදාළ profit or loss statement. නැත්නම් අපි කියනවා ලාභලාභ ගිණුමේ වෙනත් වියදම් යටතට අපි මේක දාමු. අපි මේක දාමු profit or loss කියලා. මේකේ under the bracket අපිට දාන්න පුළුවන් other expenses. මේක වියදම් වලට යන අනිකුත් වියදම් වලට ඒ other expenses කියලා මේක අපිට debit කරන්න පුළුවන්. මෙන්න මේ 1000. ඒ කියන්නේ මේ ඉතුරු වෙච්ච loss එක ඊට පස්සේ අපි මේක credit කරනවා සාමාන්‍ය පරිදි.
health account එකට health account එකට අපි මේ මෙතනදී අපිට එක land account එකට අපිට credit කරන්න පුළුවන් 1000ක් කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේක තමයි මේක සඳහා වූ දිස්සසහන. එතකොට අපිට මෙතන other expenses නැත්නම් අපි මෙතන අපේ notes වල pre-working වල අපි ගත්ත other expenses කියලා. එතකොට other expenses කියන එකට අපිට එකතු කරන්න පුළුවන් තව itemයක් revaluation loss. Revaluation loss කියලා අපිට දාන්න පුළුවන් 1000. එතකොට මේක අපි එකතු කරනවා. අපි මේ other expenses වලට මේක තමයි අපිට ඉතුරු වෙලා තිබ්බ වටිනාකම. ඊට පස්සේ අපිට මෙතන බලන්න පුළුවන් හරි. ඊට පස්සේ අපිට සාමාන්‍යයෙන් revaluation gain එකක් තිබ්බහම මේ revaluation gain එක සාමාන්‍යයෙන් අපි other comprehensive income නැත්නම් වෙනත් ස්ථීන ආදායම් වල නිරූපණය කරනවා. නමුත් දැන් අපි තත්ත්වයේ ගත්තොත් අපිට revaluation මේ සාමාන්‍යයෙන් අපි අද කියන්නේ වෙනත් ස්ථීන ආදායම් වල අපි නිරූපණය කරන revaluation gain එක විතරයි. loss එකක් නිරූපණය කරන්නේ නැහැ. නමුත් අපිට දැන් මේ revaluation gain එකක් තියෙනවද? කලින් අවුරුද්ද තිබ්බ හින්දා අපි ඒක වෙනස් ස්ථීන ආදායම් වලට දැම්මා. නමුත් දැන් තියෙනවද? දැන් නැහැ. මොකද මේ පාර revaluation 4500ක් වුණ හින්දා අර 3500ට මේ 3500 කැපිලා තව 1000ක් ඉතුරුලා ඒකත් අපි දිස්ස සනාන දාලා අදර් එක්ස්පෙන්ස් වලට දැම්මා. එතකොට revalue දැන් අපි අර වෙනස් ස්ථීන ආදායම් වල අද comprehensive income වල මේ revaluation gain එක නැති නිසා අපි අන්නේ තිබ්බ 3500 revaluation gain එකෙන් අපි අයින් කරනවා. මෙන්න මේ විදිහට revaluation gain එකෙන් අයින් කරනවා. ඒක revaluation අපිට other comprehensive income එකට යන අපි මෙන්න මෙතනින් අපි දානවා revaluation loss කියලා දාලා අපි මෙන්න මේ 3500 අපි under the bracket අපි 3500 minus amount එකක් විදියට මෙන්න මේ තිබ්බ 3500ක් කලින් revaluation gain එකක්. එතකොට මේකේ minus එක නැතුව අපි දැම්මේ. නමුත් ඒක අපි අයින් කරා මොකද අපි මේක set off කරපු නිසා. set off කරපු නිසා එතකොට ඒකට දැම්මා. ඊට පස්සේ ඊට අමතරව මේක යන්න ඕනේ changes in equity එකට. changes in equity එකේ අපිට අනිවාර්යෙන් අපේ value එක මෙතන අපිට notes වලට ගියොත් අපි assets తీරවා. assets වලට අපි ගමු land එක. land එක අපිට opening balance එකක් තිබ්බා 22500යි කියලා. නමුත් මේකෙන් අපිට දැන් අඩු වුණා 4500ක්. ඒතකොට මේක අපිට දාන්න පුළුවන් removal disposal revaluation loss එකක් නේ මෙතන තියෙන. ඒතකොට මෙතන අපිට මේක දාගන්න පුළුවන් revaluation loss එකක් තිබ්බත් අපිට මේක අඩු කරගන්නියව තියෙනවා. ඒතකොට මෙතන අපි revaluation loss එක අපිට අඩු කරාම අපිට එනවා additions නෑ, land එක additions නෑ. ඒතකොට ඒක බිඳුවක් කියලා දාන්න පුළුවන්. revaluation loss එකක් ආව අපිට 4500ක් අඩු වුණා. ඒතකොට මෙතන 22500යි. එතකොට අපිට ආවා මේක අන්තිම බැලන්ස් එක 18000යි. එතකොට ලෑන්ඩ් එක සම්බන්ධයෙන් අපිට ඩිප්‍රීසියේෂන් නැහැ. ඒ හින්දා මෙතන ඇකියුමුලේටර් ඩිප්‍රීසියේෂන් අපිට මෙතන ගැළපීමක් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට පේනවා දැන් අපි ලෑන්ඩ් එක අපි පවත්වාගෙන යන්නේ රීවැලියුඩ් අමවුන්ට් එකට. රීවැලියුඩ් අමවුන්ට් එක තමයි 18000. ඒ වැලියු එකට තමයි අපි පවත්වාගෙන යන්නේ. ඊට අමතරව අපි ස්ටේට්මන්ට් ඔෆ් චේන්ජස් ඉන් ඉක්විටි එකේ අපි මේ බ්‍රෝඩ් ෆෝවර්ඩ් බැලන්ස් ටික අපිට අංගාලා දාගෙන යනවා. එතකොට මේ බ්‍රෝඩ් ෆෝවර්ඩ් බැලන්ස් වලට අමතරව අපිට දැන් මෙතන රීවැලියුේෂන් ලොස් එකක් වුණා. revaluation loss එකක් වුණා. එතකොට මෙතන revaluation reserves කියන account එකේ දැනටමත් අපිට 3500ක් තිබ්බනේ. 3500 තමයි මේකේ අයින් වුණේ. මේ බලන්න. ඔයාලට පේනවා අපි මේකේ ශේෂ පිරික්සමට ගියොත් මේක revaluation loss එක ඔයාලට පේනවා. මේකේ අපිට ඔක්කොම ටික අපි දාගත්තොත් මේ තියෙන්නේ 2019 4/31 ඉඩම් ප්‍රත්‍යාවන් හන්දියේ 3500ක් තිබ්බද? ඒ 3500 නැති වුණා. මොකද revaluation loss එක වැඩි ඊට වඩා. ඒකින්ද මේක හිලව් කරනකොට 3500 එහෙම කැපිලා ගියා. එතකොට මෙතන අපිට දාන්න පුළුවන් 3500 අපිට revaluation loss කියලා මෙතන minus 3500ක් අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන තියෙන අනිකුත් item ටිකත් අපිට අක්දාලා දාගමු. මෙතන අපිට බලමු ප්‍රකාශිත ප්‍රාක්තරේ සාමාන්‍ය කොටස් තියෙන, ඒ කියන්නේ ordinary share capital 25000. ඒක අපි දාගමු මෙතනට 25000යි කියලා. ඊට පස්සේ අපි general reserves තියනවද බලමු, නැත්නම් retained earnings තියෙනවනම් අපි රඳවාගත් ඉපැයුම් තියෙනවනේ ඒක දාමු. රඳවාගත් ඉපැයුම් තමයි තියෙන්නේ අපිට general reserves නෑ 5650ක් තියෙනවා. පළවෙනි අවස්ථාවේ අපිට ප්‍රත්‍යාගන ලාභයක් තියලා ඊළඟ වතාවේ අලාභයක් තිබ්බත් අපි මේකට හිලව් කරන්න පුළුවන්. හිලව් කරලා තවත් අතිරික්තයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ 1000 වලට පේන 3500 තමයි පළවෙනි
පාර අපිට ගේන් එක ඊළඟ පාර 4500 ඒ වෙලාවත් තවත් 1000ක් අපිට තවත් loss වෙලා තිබ්බා ඒක අපි සාමාන්‍යයෙන් land account එකට credit කරලා profit or loss එකට අපි මේක 1000ක් debit කරා එතකොට other expenses යටතේ ඔයාලට පේනවා අපි ඒක calculate කරලා previous year යටතේ ඔයාලට පේනවා other expenses වලට අපි දැම්ම revaluation loss කියලා 1000ක් ඊට අමතරව අපි මේක කලින් ලාභයක් විදියට recognize කරන් ඉති other comprehensive income ඒකිනුත් අපි මේ 3500 අයින් කරා ඊට පස්සේ statement of changes in equity කිය අපි 3500 අපි ඒකත් අපි අයින් කරා ඊට පස්සේ අපිට මෙතන notes යටතේ අපිට 4500ක් අපි වටිනාකම අඩු වුණා අපේ වත්කමින් ඒකත් අපි 4500ක් අඩු කරලා දැම්මා හරි මම හිතනවා ඒ ටික ඔයාලට තේරුණා කියලා මම ඔක්කොම කියලා දුන්නා right so then මේක මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ LK 15 videos තියෙන මේ ටික ඔක්කොම බලන්න ඉතින් මම මේක කියලා දෙන්නේ අනිවාර්යයෙන්ම මේ ගාන ඉක්මනට කරන්න ඕනි මොකද වෙලාව ගොඩක් ගන්න බෑ ඔයාලට මොකද තව ගොඩක් ගණන් තියෙනවා ඒ නිසා ඉතින් මම හිතනවා තේරුණා කියලා පුතාලා මොනවා හරි ඔයාලට දැනගන්න අවශ්‍ය නැහැ නම් යටි කමෙන්ට් එකකින් ඔයාලට දැමීමේ හැකියාව තියෙනවා හරි එතකොට ඒ ගැළපීම හරි අපි යන් ගානට එතකොට අපි ලෑන්ඩ් රීවැලුවේෂන් එක ප්‍රශ්න නැහැ ඒ ටික අපි කරා ඊට පස්සේ අපිට කියලා තියෙනවා වර්ෂය තුල ගොඩනැගිලි සහ මෝටර රථ පිළිවෙලින් 2009 ඔක්තෝබර් 1 වෙනිදා සහ 2020 ජනවාරි 1 වෙනිදා දින මිලදීගෙන ඇත කෙසේ වුවද මිලදීගත් දින නොසලකා වැරදි සහගත ලෙස වත්කම්වල වර්ෂ අවසාන පිළිවෙල මත ප්‍රවර්තන මාධ්‍ය ෂෙය ගණන් කරලා තියෙනවා එතකොට සාමාන්‍යයෙන් අපි ෂෙය ගණන් කරනකොට මිලදී ගන්න දවස බලන්න බෑනේ නමුත් අපි මේක විදදී ගන්න දවස බලන්නේ නැතුව මෙයාල මොකද කරලා තියෙන්නේ වැරදි විදිහට වර්ෂ අවසානයේ තිබ්බ ගානට ගණන් කරලා තියෙනවා එතකොට මෙතන ගණන් කරලා තියෙන මේ අවුරුද්දේනේ ගත් එකනේ කියන්නේ කලින් අවුරුද්දවල වැරදි කියන්නේ මේ අවුරුද්දේ මෝටර රථයක් අරන් තියෙනවා ඔක්තෝබර් පරණ බලන මෝටර රථවල තියෙනවා කියන ආ මෝටර රථවල ප්‍රවර්තන වර්ෂය තුල මිලදී ගැනීම කියලා දිනවා 6000. එතකොට මේ 6000 මේ අවුරුද්දේ ගත් එක. ඒකට ෂෙය වැරදියට ගණන් කරලා. ඊට පස්සේ කියනවා ගොඩනැගිල්ලක් අරන් තියෙනවා. ඒක අරන් තියෙන්නේ 2000 ඔක්තෝබර් පරණට 5000. මෝටර රථය අරන් තියෙන්නේ ජනවාරි 1 වෙනිදා. එතකොට මේ දෙකට අදාළ වෙන ෂෙය වැරදියට ගණන් කරලා කියලා තමයි මෙතන කියන්නේ. හරි අපි එතකොට අපි බලමු ඉතුරු අපි මං කියන්නේ බැලන්ස් එකට ප්‍රශ්නයක් නැහැ ඒක මොකද බැලන්ස් එක ගැන කියලා නැ මෙන්න මේ තිබ්බාගය මේ අලුතෙන් ගත්තේ වට දිනය නොසලකා ෂෙය ගණන් කළා කියලා කියන්නේ හරි අපි එතකොට මේ ගණන් කර අපි තව දෙයක් අපි ඉගෙන ගන්න ඕනේ මෙතනදී අපි ගණන් කරපු ෂෙය වැරදි හරි එතකොට මේකේ කියලා තියෙන මේ වැරදි ගාහකට ලෙස ෂෙය ගණනය කළා ඇත කියලා ඉතින් පළවෙනියෙන් අපි හරි ෂෙය ගණන් කරන්න කලින් වැරදි ෂෙය ටික අපි ඉවත් කරන්න ඕනේ එතකොට වැරදි ෂෙය ටික දැනටමත් ඔයාලට පේනවා ගොඩනැගිලි වල ෂෙය තියෙන 725 මෝටර රථ වලට 1550 ඔය දෙකනේ වැරදි කියන්නේ ඔය දෙක අපි ඒ අදාළ සාමාන්‍ය ෂෙය යන්නේ ලාභ ගිණුමේ මේක නම් කියලා තියෙන මෝටර රථ භාණ්ඩ බෙදා හැරීම සඳහා පාවිච්චි කරනවා කියලා එතකොට අනිකුත් වත්තම් පරිපාලන කටයුතු එක එතකොට මේක ෂෙය වටිනාකම වැරදි ෂෙය වටිනාකම අපි අදාළ ඒ කොටස් වලින් අපි අයින් කරන්න ඕනේ. එතකොට ගොඩනැගිලි වලට 725ක් තියෙනවා. මේ 725 වැරදි. එතකොට මෙතන අපිට එක්ස්පෙන්ස් ටේබල් එක යටතේ මෙන්න මෙතන එක්ස්පෙන්ස් ටේබල් එක යටතේ ගොඩනැගිලි වල ෂෙය එන්නේ. මෙතන අපි දැම්මොත් බිල්ඩින් ඩිප්‍රීසියේෂන්. කියලා දාමු. එතකොට ඩිප්‍රීසියේෂන් මේක අපි දාමු වැරදි. wrong කියලා. එතකොට මේ wrong calculation එක අපි මොකද කරන්න ඕනේ? මේක අපි දැනටමත් මේ expense table එකේ තියෙනවානේ. මේක අපි අයින් කරන්න ඕනේ. මේක අපි අයින් කරන්න ඕනේ. මොකද මේක වැරදි නිසා. එතකොට මෙතනදි මේක අඩු කිරීමක් තමයි වෙන්නේ. එතකොට මේ 725 තමයි වැරදි ගාන. ඒක අපි අඩු කරලා අපි හරියට ගණන් කරමු. හරියට ගණන් කරමු. එතකොට 725 මෙතනින් අඩු කරන්න ඕනේ. 725. දැන් අපි යම් හරි depreciation ගාන calculate කරන්න. හරි ගාන කියලා calculate කරන්න. හරි. එතකොට අපිට මේක හරි ගන්න දීලා තියෙනවා ගොඩනැගිලි 2019 4/1 දිනට අපිට කියලා තියෙනවා 9500ක් තියෙනවා කියලා. එතකොට මේ 9500 අපිට මෙතන ෂේ අනුපාත දීලා තියෙනවා. එතකොට ඒක ආරම්භක ශේෂයනේ. එතකොට ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපිට මේ 9500 105 කැල්කියුලේට් කරන්න පුළුවන් කෙලින්ම. එතන මෙතන ප්‍රී වර්කින්ස් වල මම ගන්නම් තව ප්‍රී වර්කින් එකක් ප්‍රී වර්කින් 5 කියලා. 5 ප්‍රී වර්කින්ස් 5. එතකොට ඒකේ අපිට සාමාන්‍ය නෝමල් ප්‍රමේයයට අපිට ඩිප්‍රීසියේෂන් මේ 9500 ගණන් කරන්න පුළුවන්. එතකොට මෙතන අපි දානමු බිල්ඩින් ඩිප්‍රීසියේෂන්. එතකොට මේකේ අපිට පළවෙනිම අපිට බැලන්ස් එක තියෙනවා. බැලන්ස් එකට අපිට ඩිප්‍රීසියේෂන් ගණන් කරන්න පුළුවන්. බැලන්ස් එක 9500ක් තියෙනවා. එතකොට මේකේ ෂෙය අනුපාතය තියෙනවා 105යි කියලා. එතකොට අපිට මේ 105ට බැලුවම ෂෙය අනුපාතය එනවා අපිට 475ක්. 475ක් එනවා.
ප්‍රදේශය බැලන්ස් එකට. ඊට පස්සේ අපිට මේ ගානේ කියනවා බිල්ඩින් එකක් අලුතෙන් ගන්නවා කියලා තියෙනවා. මේ තියෙන බිල්ඩින් එකක් අලුතෙන් අරන් තියෙනවා 5000ක. ඒතකොට මේ 5000 අපිට අරගෙන තියෙන දවසක් දීලා තියෙනවා. ගොඩනැගිලි අරන් තියෙන 2019 10 එකවන දින. ඒක ඔක්තෝබර් 1. ඒතකොට මේකට ෂෙයා ආදාළ වෙනකොට අපේ වර්ෂ අවසාන දිනේ වෙන 2023 31 නැත්නම් මාර්තු 31 2019 10යි එක ඔක්තෝබර් 5 වෙනිදා ඉඳන් මාර්තු 31 වෙනකොට අපිට මාස 6ක කාල පරිච්ඡේදයක් තමයි තියෙන්නේ. ඒතකොට අවුරුද්දම ගණන් කරන්න පුළුවන්. අවුරුද්දම ෂෙය ගණන් කරන්න බැහැ. මාස 6කට විතරයි ඒක ෂෙය ගණන් කරන්න පුළුවන්. මොකද ඒක අරන් තියෙන වර්ෂය මැදදී. ඒ නිසා අපි මෙන්න අරන් තියෙන ගාන 5000යි. එතකොට මෙතන අපි ඇඩිෂන් කියලා ගමු. ඇඩිෂන් තියෙනවා අපිට 5000ක්. ඒ 5000ටත් අපිට 105ක් බලන්න ඕනේ. ඒ 105 බලලා ආයෙත් අපි ඒක වැඩි කරන්න ඕනේ. ඒක ආයෙත් අපි වැඩි කරන්න ඕනේ මාස 6. මාස 6න් ඒක 6 බෙදීම 12 12න් 6 කියලා තමයි මම ගත්තේ. ඒතර මේක දෙකෙන් එක කියලා ගන්නත් පුළුවන්. එතකොට අපිට එනවා මේකේ සාමාන්‍යයෙන් වැටෙනවා තමයි 105යි කියලා. එතකොට අපිට වර්ෂයේ මුල තිබ්බ ගාන 475යි. අපිට මේ අවුරුද්දේ එකතු වුණ වත්කම්වල ෂෙය 125. ඒතර වර්ෂයට අදාළ වෙන මුළු ෂෙය ප්‍රමාණය අපිට ගන්න පුළුවන් 475/35 600යි කියලා. මුළු ප්‍රමාණය ගන්න පුළුවන්. ඉතින් මේ amount එක තමයි අපි නිවැරදි depreciation එකක් විදියට අපි හඳුනා ගන්න ඕනේ. ඒතකොට හරියටම ගණන් කරපු ෂෙය මේ අවුරුද්දේ ෂෙය ප්‍රමාණය කීයද? 600යි. ඒතකොට වැරදියට අපි අයින් කරා ප්‍රමාණය වැරදියට ගණන් කරා කියලා අපි අයින් කරා depreciation මෙන්න මෙතනදී. ඒතකොට අපි වැරදියට ගණන් කරපේ අයින් කරා හරියට ගණන් කරපේ අපි එකතු කරන්න ඕනේ. එතකොට හරියට ගණන් කරපේ අපි එකතු කරමු. එතකොට මෙතනදී අපිට හරියට ගණන් කරපු depreciation එක මෙතන අපි දාන්න පුළක් correct කියලා correct amount එක අපිට දාන්න පුළුවන්. මෙතන එකතු කරන්න පුළුවන් අපිට 600යි කියලා. 600 අපිට එකතු කරන්න පුළුවන්. එතකොට වැරදි එක අපි අයින් කළා. හරි එක එකතු කළා. එතකොට හරි එක අපිට එතන අපි ඒ අදාළ වැරද්ද අපි නිවැරදි කරා. ඒක තමයි කරේ. හරි. එතකොට building depreciation එක හරි. නමුත් අපි මෙතනදී අපි මෙන්න මේ note එකේ අපි building වලට depreciation හදනවා. එතකොට මෙතන අපි building කියලා ඒ වටිනාකම ගමු building කියලා. Building කියලා ගමු. එතකොට මේක අපිට opening balance එක අපි ටික දාන කොටක් ගාලා opening balance එක අපිට දීලා තියෙනවා 9500ක් කියලා. 9500යි 5000ක් එකතු වෙනවා. එතකොට opening balance එක 9500යි අපිට 5000ක් එකතු වෙනවා. Disposals නෑ. ඒකත් අපි කැරිම මෙතන අපි සම්පූර්ණ වටලාකම 9500 එකතු කිරීම 5000 කියලා අපි 14500 building වල සම්පූර්ණ වටලාකම විදියට ගමු. අපිට land වලට depreciation තිබ්බේ නෑ. මොකද building වලට depreciation තියෙනවා. මෙතනදී අපි ගන්න ඕනේ current year depreciation අපි ගත්තා මෙතන 600යි කියලා. හැබැයි opening balance එක නෙමෙයි අපිට මෙතන දීලා තියෙන්නේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. මෙතන දීලා තියෙන්නේ closing balance එකනේ. හැබැයි current year මේ අවුරුද්දේ depreciation මෙන්න මේ 725 වැරදි කියලා ගත්තානේ. එතකොට මේ අවුරුද්ද ෂෙය හැදෙන්න මේ අවුරුද්ද ෂෙයත් එකතු වෙලානේ තියෙන්නේ. එතකොට 4500න් 725 4500ට එකතු වෙලා තියෙන්නේ. ඒක අපි අයින් කරලා අපි අවුරුද්දේ මුල depreciation value එක ගන්න ඕනේ. ඒකට අපිට දැනට තියෙන depreciation එක එකතු කරාම හරි. එතකොට 725 වැරදි නිසා මෙතන 4500න් ඒක ඉවත් වෙන්න ඕනේ. එතකොට අපිට සාමාන්‍යයෙන් එනවා මෙතන අපිට 4500 ඉවත් කරාම අපිට එනවා මෙතන අපිට depreciation විදියට මේ accumulated depreciation එකේ මුල්ලාගේ 3775යි කියලා. 3775 තමයි මෙතනට opening value එක. කියන්නේ 3775 ගත්තේ කොහමද? මෙතන අපිට බලන්න පේනවා. opening එක ගත්තේ 3775. ඉතින් මෙතනදී අපිට ගන්න පුළුවන්. ඔයාලට පේනවා අපි කැල්කියුලේට් කරපු විදිහට මම මෙතනින් දාලා තියෙනවා. මේ තියෙන 3/8 ඇටතේ කොහම දාලා තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. කොහම දාලා තියෙනවා. මම මේකත් අනිවාර්යයෙන් මේ ડોකියුමන්ට් එක ඔයාලට දානවා. ඔයාලට බලාගෙන ඉන්න කියාව තියෙනවා. බිල්ඩින් ડિප්‍රීසියේෂන් එකට අපි බැලන්ස් එකට ගණන් කරා 9500 35 වැඩි කරලා 405 කියලා. ඊට අමතරව අපි 5000 ඒ අවශ්‍ය මාස ගානවල 600. එතකොට මෙතන අපි මෙතන කරේ මෙතන අපිට මේ වැරදි depreciation එක අපි 725 අයින් කරලා හරි depreciation එක අපි එකතු කරා. ඊට පස්සේ අපිට මෙතන notes යටතේ 3775 ගත්තේ. අපි මෙන්න මෙතන අපේ ගානේ 4500 දීලා තිබි. ඒක 4500 මේ 725 කියන එක අපි අයින් කරා. මොකද ඒක වැරදි නිසා. එතකොට මෙතන අපි depreciation ගත්තේ 4500 එන්න මේ
සත්‍ය 75 අයින් කරලා ආපු ගණන තමයි මෙන්න මේ 3000 සත්‍ය ගන්න. හරි අපි යන් ඊළඟ ගැළපීමට. ඊට පස්සේ අපිට කියලා තියෙනවා මෝටර රථත් වල වැළදි වෙලා තියෙනවා. එතන මෝටර රථ වල සම්පූර්ණයෙන් ගත්ත විදිහට තමයි aran තියෙන්නේ. මෝටර රථ වලට ෂේ අනුපාතය තියෙනවා 10%ක් කියලා. එතකොට මෝටර රථ වල අපිට දැනට බැලන්ස් එක තියෙනවා 9500ක්. එතකොට 10%යි කියලා තමයි තියෙන්නේ අපිට ෂේ අනුපාතය. එතකොට අපිට මෙන්න මෙහෙම ප්‍රී වර්කින් ඩැට අතර ගිහිල්ලා අපිට කැල්කියුලේට් කරන්න පුළුවන්. අපි ගත්තා බිල්ඩින් එක නම් අපි ගණන් කරා බිල්ඩින් ඩිප්‍රීසියේෂන් එක අපි ගණන් කරා. අපි යන් දැන් මෝටර් වෙහිකල් ඩිප්‍රීසියේෂන් ගණන් කරා. මෝටර් වෙහිකල් ඩිප්‍රීසියේෂන්. මේක අපිට ආයෙත් අපිට බැලන්ස් එකක් තියෙනවා. ඒක 9500යි. බැලන්ස් එක 9500යි. ඒක වැඩි කරන්න ඕනේ මෙතන ෂේ අනුපාතය තියෙනවා 10%ක් කියලා. ඒක වැඩි කරාම අපිට 950 කියලා එනවා. මෝටර් අත වලට දැනට තියෙන බැලන්ස් එක මත තියෙන ඩිප්‍රීසියේෂන් එක. ඊට පස්සේ මෙතන අපිට ඇඩිෂන් වෙලා තියෙනවා. ඇඩිෂන් එක අපි බලමු 100 කියලා. අපිට මේ අවුරුද්ද අපි මිලදීගෙන තියෙන මෝටර් වෙහිකල්ස් 6000ක වටිනාකම. නමුත් මේක මිලදීගෙන තියෙන 2020 ජනවාරි පළවෙනිදා. එතකොට ඒ අදාළ මාස ගානට විතර අපි ඩිප්‍රීසියේෂන් හදන්නේ 2020 ජනවාරි පළවෙනිදා ඉඳන් 2020 මාස 31 වෙන දිනට මාස 3ක් තියෙන. ඒතර මාස 3කට තමයි මේ 6000ට ඩිප්‍රීසියේෂන් හැදෙන්න ඕනේ. එතකොට අපි ඇඩිෂන් විදියට ගත්තා 6000 ඒ 10 ඒ 10 එතන ෂේ අනුපාතය අපි මේක මාස 3කට තමයි බලන්නේ. ඒකින්ද 3ෙන් වැඩි කරලා මේක 12 බෙදනවා. හරි. එතකොට අපිට එනවා මෙතන අපිට මෝටර් වෙහිකල්ස් වල බැලන්ස් එක 150ක් කියලා. එතකොට අපිට සම්පූර්ණ ෂේ වටිනාකම මෝටර් වෙහිකල්ස් වලට අපිට එනවා 1100ක් කියලා. එතන මේක තමයි කරෙක්ට් ඩිප්‍රීසියේෂන් එක. මේක තමයි කරෙක්ට් ඩිප්‍රීසියේෂන් එක. එතකොට මේක තමයි අපි ඇත්තටම අපේ මේ අවුරුද්දේ ඩිප්‍රීසියේෂන් විදිහට ෂේ වටිනාකම විදිහට සලකන්න ඕනේ. නමුත් ඔයාලට පේනවා මෙතන අපේ වගු වර කලින් ගොඩ නැගිටි වලට වගේම අඩු කරලා තියෙන 1550. එතකොට මේ amount එක වැරදිනේ. මේක අපි පළවෙනින් අපි අයින් කරලා ඉන්න ඕනේ. මේක අපි අයින් කරලා ඉන්න ඕනේ 1550 අපේ expense table එකේ 1550. එතකොට මෝටර අත පාවිච්චි කරලා තියෙන්නේ විකුණුම් හා බෙදාහැරීමේ කටයුතු වලට. එතකොට මේ 1550 අපි මෙතනින් අඩු කරන්න ඕනේ. දාලා 1550 කියලා අපි අඩු කරනවා. මොකද ඒක වැරදි එක. ඒක අපි අඩු කරන්න ඕනේ. මෝටර් වෙහිකල් වාහන වල ඩිප්‍රීසියේෂන් මේක රෝන් වැලියු. මේක වැරදි වැලියු එක. ඒ නිසා තමයි අපි මේක අඩු කරන්නේ. ඒක අඩු කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක හරි එක අපිට එකතු කිරීමේ හැකියාව තියෙන. ඒ නිසා අපි හරි එක අපි මෙතන එකතු කිරීමේ ලකුණ දාලා මෙතන අපිට කරෙක්ට් කියලා දාන්න පුළුවන්. එතකොට අපි මෙතන වැරද්ද නිවැරදි කරා වෙනවා. එතකොට අපිට මෙතන එකතු කරන්න ඕනේ. එක්දාස් එකතු කියන තමයි හරි වැලියු එක. අපිට පේනවා මෙයාල මෙතනින් අඩු කරලා තියෙන්නේ 1550 වැරදි. අපේ කැල්කියුලේෂන් අනුව අපි ගණන් කරා මේ හරි ඩිප්‍රීසියේෂන් වැලියු එක මේ දින මෝටර් වෙහිකල් ඩිප්‍රීසියේෂන් කැල්කියුලේෂන් එක. ඒතොර ඒක ආවේ 1100ක්. ඒතොර බිල්ඩින් වලටත් අපි හිමයි ගත්තේ, මෝටර් වෙහිකල්ස් වලටත් අපි හිමයි ගත්තේ. ඊට පස්සේ මේක අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේ. අපිට අපි මේවල කරා අපේ නෝට් එකේ ප්‍රොපර්ටි ප්ලාන් ඇන් ඉක්විප්මන්ට් එක අපිට මෝටර් වෙහිකල් කියලා අපි ගත්තොත් මෝටර් වෙහිකල් වලට අපි කියන ඩීටේල්ස් ටික දාගෙන යන ඉන්වෙන්ටර් මෝටර් වෙහිකල් වලට අපිට අනිවාර්යෙන් මෙතන ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න වෙනවා. මෝටර් වෙහිකල් වල අපිට ඕපනින් බැලන්ස් එක තිබ්බා ඒ 9500ක්. 6000ක් එකතු වුණා. 6000ක් එකතු වුණා. එතකොට අපි ඒක දාන්න පුළුවන්. 9500ක් තිබ්බා. 6000ක් එකතු වුණා. දැන් ඔක්කොම ගත්තොත් අපිට තියෙනවා මෝටර් වෙහිකල්ස් 9500 එකතු කරා 6000. 15500ක් තියෙනවා. මෙතන අපිට කරන්ට් ඉයර් ඩිප්‍රීසියේෂන් එක ආව 1100ක් කියලා. නමුත් මෙතනදී කැල්කියුලේට් කරලා තියෙන ඩිප්‍රීසියේෂන් ඇකියුමුලේටර් ඩිප්‍රීසියේෂන් එක වැරදි. ඒ තියෙන 3500ක්. ඒ මේ 1550 එකතු වෙලා. ඒතකොට අපි හරි එක ගන්න ඕනේ. 3550ට අපි අඩු කරන්න ඕනේ 1550. 3550යි. 1550 අඩු කරන්න ඕනේ. ඒ අඩු කරාම අපිට එන වටිනාකම 1950ක් කියලා. 1950 තමයි අපි ගත්ත ගන්න. 1950. 3550යි. 1550 අපි බලමු හරි ගානද කියලා මෙතන මම ගන්න පොඩ්ඩක්. 3500. 3500. 1550 තමයි. 3500. 1550 අඩු වුණාම අපිට මෙතන 1950 කියලා එනවා. මේකට අපි හරියට එකතු කරාම
අපිට මෙතන closing balance එකක් තියෙනවා. ඒතකොට මෙතන අපිට disposals නැති නිසා අපිට මෙතන කෙලින්ම බිඳුව කියලා දාලා මෙතන closing balance එක විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ දෙකේ එකතුව depreciation විදිහට මෙතන ඉත ගැනීම. හරි. ඊට පස්සේ අපි බලමු මෙතන motor vehicle කියලා අපි adjust කරන්න ඕනේ. Motor vehicle then motor vehicle කියලා adjust කරලා මෙතන අපි A balance තුනක් ගත්තා. නමුත් මෙතන අපිට A balance ටික ගත්තාට පස්සේ තවත් අපිට වත්කමක් තියෙනවා. නමුත් ඒ වත්කම ගැන අපිට මොකුත් කියලා නැහැ. ඒක වැරදි කියලා නැහැ. මෝටර අතේ සහ ගොඩනැගිල්ලේ ෂෙය වටිනාකම වැරදි කියලා විතරයි තියෙන්නේ. කාර්යාල උපකරණ. කාර්යාල උපකරණ අපිට වැරදි කියලා නැහැ. ඒ කියන්නේ මේකට depreciation ගණන් කරලා තියෙනවත් හරි. ඒකින්ද මේක අපිට ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. අපිට දෙලින්ම මෙයාලා depreciation එකට අරගෙන තියෙන්නේ. ඒකින්ද ඒක අපිට බලමු අපි කාර්යාල උපකරණ ෂෙය අරන් තිනවද කියලා අපි අර admin මේ තියෙන කාර්යාල උපකරණ වල ෂෙය කියන එක අපි අරගෙන මෙතන ෂෙය වීදම් කියන යටතේ වලට පේනවා. 2225ක් තියෙනවා. එතකොට ඒක අපි මෙතන ගොඩනැගිලිත් එක්ක තමයි මෙයාලා අරන් තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මෙතන කාර්යාල උපකරණයි ගොඩනැගිලි දෙකම 1575 2225 අරන් තියෙනවා. අපි ඒක ගොඩනැගිලි එක හරියට ගැස්සුවා නම් කාර්යාල උපකරණ වල අරන්ද නැති නිසා ඒක අපිට කරන්න දෙයක් ඇඩ්ජස්ට්මන්ට් නැහැ. අපි නිකන් අපි දාගමු මේකේ ඇඩිෂන්ස් උත් නැහැ. එතකොට 7500යි අපිට කාර්යාල උපකරණ තියෙන්නේ. ඒක අපිට අග්ගාලා දාගමු මෙතන ඔෆිස් ඉක්විප්මන්ට් කියලා ඔෆිස් ඉක්විප්මන්ට් කියලා අපි දාගමු මෙතන 7500 අපි ඒකට අග්ගාලා දාගමු 7500 අපිට ඇඩිෂන්ස් නැහැ. ඒතකොට 7500 කෙලින්ම අපිට මෙතන අපිට ඇඩිෂන්ස් නැහැ අපිට රිමූවල් නැහැ කෙලින්ම 7500 අපි මෙතනට ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මෙතන ආයෙත් ගමු ඔෆිස් ඉක්විප්මන්ට් කියලා ඔෆිස් ඉක්විප්මන්ට් එතන ගත්තට පස්සේ අපිට ඇකියුමুলেටඩ් ඩිප්‍රීසියේෂන් එක දීලා තියෙනවා 2500යි කියලා ටෝටල් එක 1500 මේ අවුරුද්ද ඒ කියන්නේ මුල තිබ්බ වටිනාකම එන්නේ තමයි 1000යි කියලා. ඒතර අපිට ඒක ගන්න පුළුවන් මුල තිබ්බ 1000යි මේ අවුරුද්ද 1500යි ඒක අපි අරන් දිනවා. ඒතර මෙතන ටෝටල් වැලියු එක 2500ක් කියලා එනවා. ඊට පස්සේ අපිට මෙතන ටෝටල් වැලියු එක ගන්න පුළුවන් ප්‍රොපර්ටි ප්ලාන් ඇන් ඉක්විප්මන්ට් එකේ මෙතන ටෝටල් වැලියු එක 18000යි තම ගොඩනැගිලි motor vehicle and office equipment 55500යි කියලා එනවා. ඊට පස්සේ අපිට මෙතන ෂෙය වටිනාකමක් ගන්න පුළුවන් 4075යි 3050යි 2500යි කියලා. 9925යි. එතකොට මේක අපිට cost එකෙන් අපිට මෙන්න මේ 9925 අඩු කරාම අපිට 45575 කියලා අපිට ගන්න පුළුවන් දේපල පිළියෙත් උපකරණ වල වටිනාකම. දේපල පිළියෙත් උපකරණ වල වටිනාකම මේක අපි දාමු දෙලින්ම අපේ බැලන්ස් ෂීට් එක 45575 මෙන්න මෙතනත් අපි දාන්නේ. ඒ අන්තිම වටිනාකම තමයි දාන්නේ ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඒක අපි නෝට් එකේ අපි හරියට cost එකයි accumulated depreciation එකයි ගණන් කරලා net value එක අපි අරන් පෙන්නුවා. හරි. ඊට පස්සේ අපි යන් තව මොනවද තියෙන්නේ කියලා බලන්න අපි ගානේ. ඊට පස්සේ අපිට අපේ property plan and equipment ඉවරයි. ඊට පස්සේ අපිට තියෙනවා 6 වෙනි ගැළපීම යටතේ ගනුදෙනුකරුවෙකු විසින් සමාගමට විරුද්ධව නඩු පවරා තිබුණු නඩුවක තීන්දුව 2025/15 දින ප්‍රකාශයට පත් කරා. ඒ අනුව එදිනට සම්පූර්ණ වන්දිය පිළිබඳ සඳහා ලක්ෂ 5000ක් එවන්න උනා. මෙම නඩුව 2019/12/1 දින ගොනු කර ඇති අතර සමාගමේ නීතිඥයන්ගේ මතය අනුව මේ සඳහා 2023/31 දිනට හඳුනාගත් ප්‍රතිපාදනය ශේෂ පිළිතුරවල දක්වා ඇත. එතකොට 2026/15 දින අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාගම මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. එතකොට මෙතන ස්ටෑන්ඩර්ඩ් එක වෙන්නේ මේකේ අපිට මේ අපේ ඉවෙන්ට් සාෆ්ට්වෙයාර් රිපෝර්ටින් ෆීල්ඩ් අපේ වාර්තාගත සමාගම් පිළියෙල කිරීමේ කාලයට පස්සේ සිදුවන සිදුවීම් ඇඩ්ජස්ට් කරනවද නැත්ද ගලපනවද නැත්ද කියලා ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනවා. ස්ටෑන්ඩර්ඩ් එක මත තමයි අපි මේක කරන්න ඕනේ. ඉතින් ඒ ස්ටෑන්ඩර්ඩ් එක අනුව බලනකොට අපිට අනිවාර්යෙන් අපි හඳුනා ගන්න ඕනේ මේකේ අපි අධ්‍යක්ෂක මණ්ඩලයට සමාගම විසින් මේවා නිකුත් කිරීමේ දවස් කවද්ද කියලා. ඒතකොට 2026/15 කියලා දීලා තියෙනවා. ඒතකොට 2026/15 කියන එක අපිට මෙතන ප්‍රී වර්කින් එකක් යටතේ ගන්න පුළුවන් මේක. 2026/15 තමයි ඉෂුවින් ඩේට් එක. 2026/15. ඒතකොට ඔයාලට පේනවා මෙතන අපිට 2026/15 තමයි 2026/15. 6/15 තමයි මේක තමයි අපි ගන්න ඕන ඉෂුවින් ඩේට් එක. ඉෂුවින් ඩේට් එක මේ කියන්නේ අපි නිකුත් කරපු දිනේ. ඒතකොට රිපෝර්ටින් පීරියඩ් කියලා අපිට ගන්න පුළුවන් රිපෝර්ටින් පීරියඩ් කියන්නේ අපේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන වර්ෂයේ අවසාන දිනේ. එතකොට ඒක 2023/31 තමයි අපේ සාමාන්‍ය මූල්‍ය ප්‍රකාශන.
පිළිවෙල කරන දිනේ විදිහට මෙතන අපිට හඳුනා ගන්න දෙන්නේ. ඊට පස්සේ අපිට අපිට සාමාන්‍යයෙන් මේක ඇඩ්ජස්ට් කරනවා නම් එතකොට අපි සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තාම මේක මොනහරි නඩුවක වෙච්ච වන්දි ගෙවීමක්නේ. එතකොට වන්දි ගෙවනකොට අපිට මෙතන කන්ඩිෂන් දෙකක් ෆලෝ කරන්න පුළුවන්. එකක් තමයි මේ අදාළ කියන මේ මේ වන්දිය ගෙවීම සඳහා උසාවියෙන් නියෝග කරපු දවස අනිවාර්යයෙන්ම රිපෝර්ටින් පීරියඩ් එකයි මෙන්න මේ ඉෂුවින් ඩේට් එකයි අතර වෙලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මෙන්න මේක අපිට මොනවද කරන්න පුළුවන්. මේක අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක. ඇඩ්ජස්ට් කරනවා කියන්නේ ගලපන්න පුළුවන්. ගලපන්න පුළුවන්. හැබැයි මේක මේ දෙක අතර වෙලා නැත්නම් මේ සිදුවීම මේකත් මේ දවස් දෙක අතර වෙලා නැත්නම් අන්න ඒ වගේ අවස්ථාවක අපිට මේක ඇඩ්ජස්ට් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට අපි මේකට දානවා නන්නජස්ට් කියලා. ඒතකොට මේක එක කන්දේසියක් තමයි මම මෙතනින් දාන්නා. මේක අනිවාර්යයෙන්ම අපි දාමු ට්‍රාන්ස් අපි දාමු මේක ඉවෙන්ට් ෂුඩ් බී ඔකර්ඩ් ඉවෙන්ට් ෂුඩ් බී ඔකර් ඩියුරින් ది between the reporting period and issuing date. Reporting date. ඒ කියන්නේ මේක අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන දවසට අවසාන දිනේ තියෙනවානේ. ඒ දවසයි issue date එක මේක දීලා තියෙනවා ගානේ. 6:15 කියලා මේ වලට පේනවා ඇති. 6:15 කියලා දීලා තියෙනවා. එතකොට ඒ දවසයි මේ දෙක අතර වෙනස් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේක බලන්න ඒක තමයි first condition එක. ඒ කියන්නේ පළවෙනි නීතිය ඒක. එතකොට මේක බලන්න ඕනේ පළවෙනිම මේක වෙලාද කියලා. එතකොට මේක තමයි first rule එක. මේක තමයි first rule එක. ඒක වෙලාද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙතන රිලේෂන්ෂිප් එකක් තියනවාද කියලා. රිලේෂන්ෂිප් ටි කරන් පීරියඩ්. ඒ කියන්නේ මේකට ප්‍රොවිෂන් එකක් කරලා තියෙනවා නම් මේකේ නඩුවක් ෆයිල් කරලා තියෙනවා නම් කරන් රිපෝර්ටින් පීරියඩ් එකේ. ඒ කියන්නේ රිලේෂන්ෂිප් ටු ද කරන් පීරියඩ් කියන්නේ මෙන්න මේ කරන් පීරියඩ් එක 2019 4 1 දින සිට එක 2020 3/32 දක්වා මෙන්න මේ පීරියඩ් එකට රිලේෂන්ෂිප් එකක් තියනවාද කියලා බලන්න ඕනේ. එහෙම රිලේෂන්ෂිප් එකක් තියනවා කියලා අපි ඩෙන්ටිෆයි කරන්නේ එක්කෝ කේස් එක ෆයිල් කරලා තියෙනවනේ මෙන්න මේ පීරියඩ් එක අතරතුර. නැත්තම් මේකට කෝට් ඕඩර් එක දීලා තියෙන. නැත්තම් මේකට ප්‍රොවිෂන් එකක් දාලා තියෙනවනේ. ප්‍රොවිෂන් එකක් කරලා තියෙනවනේ. එන්න එහෙමනම් අපි කියනවා මේකට රිලේෂන්ෂිප් එකක් හරි කියලා. එතකොට මේ ඉවෙන්ට් යම් කිසි ඉවෙන්ට් එකක් ඇඩ්ජස්ට් කරන්න නම් මෙන්න මේ කේසස් දෙකම අවශ්‍ය වෙනවා. ඒතර මේ දෙකෙන් එකක් හරි අපිට ෆුල්ෆිල් කරන්න බැයි නම් සම්පූර්ණ කරන්න බැයි නම් අනිවාර්යෙන් මේක අපිට ගාණක් නැහැ. අපිට නන්නජස්ටිං කියලා දාලා අපිට නෝට් එකකින් ඩිස්ක්ලෝස් කරන්න හැකියාව තියෙනවා. ඒතර අපි මේක පළවෙනි කියා මේකේ ඉවෙන්ට් එක ඔක වෙලා තියෙන කවද්ද බලන්න. හතගෙන තියෙන කවද්ද බලන්න. මේක කියලා තියෙනවා 5:15 දින තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. එදිනම සම්පූර්ණ වන්ද පියවීම සඳහා 1,05,000 ගෙවලා 2020 5:15. තොර 2025 5:15 තමයි මේක වෙලා තියෙන්නේ. තොර බලන්න 2020 5:15 කියන්නේ මේ PDS දෙක ඇතුලේනේ. ඇතුලේ. තොර 2020 5:15 කියන එක මේ දෙක ඇතුලේ නිසා 2020 3/32 6:15 අතරනේ. මේයි 15 කියන්නේ. එතකොට මේක අනිවාර්යෙන් ෆස්ට් කන්ඩිෂන් එක අනුව මේක මොකද්ද? මේක අනිවාර්යෙන් අපිට ඇඩ්ජස්ට් කරන්න වෙනවා. මේක අපි ඇඩ්ජස්ට් කරන්න වෙනවා. ඊට පස්සේ බලන්න ඕනේ දැන් මේක හරිය හටගෙන තියෙන්නේ මේ දෙක මැද. එතකොට පළවෙනි කන්ඩිෂන් එක හරි. නමුත් මේක අපි ඇඩ්ජස්ට් කරන්න මේක කන්ඩිෂන් දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට එතකොට පළවෙනි එක අපිට හරිනේ. එතකොට පළවෙනි එක හරි පළවෙනි එක කියන්නේ ඇඩ්ජස්ට් කරනවා කියන්නේ. ඊට පස්සේ අපිට සෙකන්ඩ් කන්ඩිෂන් එක බලමු. මෙම නඩුව 2019/12 එක දිනදී ගොනු කර ඇත. ඊට පස්සේ 2023/31 දිනට හඳුනාගත්ත ප්‍රතිපාදන ශේෂ පිරික්සම තුල ඇත කියලා දෙනවා. તો 2020 12/31 2020 12/1 මේක මොනවද කරලා තියෙන්නේ? මේක මේ ෆයිල් කරලා කේස් ෆයිල් කරලා තියෙන කී 2020 12/1 ප්‍රොවිෂන් එක දාලා තියෙනවා. 2020 3/31 එකට ප්‍රොවිෂන් එකක් තියෙනවා. එතකොට මේකිනුත් ඔක්කොම රිලේෂන්ෂිප් to the current period නැත්නම් අපි කියන මේක සම්බන්ධතාවයක් තියෙනවා අද වර්තමාන පීරියඩ් එකට කියලා. කේස් එක ෆයිල් කරලා තියෙන මේ කාල සීමාව අතරේනේ මෙන්න මේ 2019 අප්‍රේල් 1 දා 2020 මාර්තු 31 අතර. එතකොට ඒකත් අදාළ හරි ප්‍රොවිෂන් එකකුත් තියෙනවා. එතකොට මෙතනිනුත් කියන්නේ අපි මේක ඇඩ්ජස්ට් කරන්න කියලා මේ කන්ඩිෂන්ස් දෙකම ෆුල් වෙන හින්දා අපි ෆයිනල් ඩිසිෂන් එක ගන්නවා මේක අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේ කියලා. මතක තියාගන්න මේ කන්ඩිෂන්ස් දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ.
කන්ඩිෂන්ස් දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට මේක අදාළ වෙන්නේ අපිට සාමාන්‍යයෙන් ගත්තොත් මේ නඩු කටයුත්තකදී මෙන්න මේ වගේ අපිට ඇඩ්ජස්ට්මන්ට් එකක් දැමීමේ හැකියාව තියෙනවා. එතකොට අපි දැනගත්තා දැන් මේක අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේ කියලා. එතකොට ඇත්තටම අපිට මෙතන පේමන්ට් එක කියලා තියෙන්නේ කීයද? මෙයාලා පේ කරලා තියෙනවා වන්දියක් විදියට පේමන්ට් එක තියෙනවා අපිට ලක්ෂ 5000ක් පේ කරලා තියෙනවා. මෙතන අපි බලමු ප්‍රොවිෂන් එක කීයද? දැන් ප්‍රොවිෂන් එක තියෙනවා කියනවනේ අපේ මේ නැත්නම් වෙන් කිරීම තියෙනවා කියනවා අපේ ශේෂ පිරික්සුමේ ලියන කක් ගාලා ශේෂ පිරික්සුමේ තියෙනවා අපිට මෙතන වන්දි සඳහා ප්‍රතිපාදන කියලා 800ක්. එතකොට 800 තමයි ප්‍රතිපාදන. 800 තමයි ප්‍රතිපාදන. එතකොට මෙතන අපි දාමු ප්‍රොවිෂන් කියලා. එතකොට ප්‍රොවිෂන් එකක් අපි මේ නඩුවක් මෙයාලා ගොනු කරා ඒ නිසා මෙයාලා කල්ැතුව වෙන් කිරීමක් කරලා තියෙනවා ලක්ෂ 8ක. නමුත් ඇත්තටම ගෙවන්න වෙලා තියෙන කීයද? ගෙවන්න වෙලා තියෙන්නේ ලක්ෂ 5000යි. ඒ ලක්ෂ 5000 තමයි පේමන්ට් එක. එතකොට මෙයාලා අපි මේක දැන් ප්‍රොවිෂන් එකක් කියන්නේ ඇස්තමේන්තුවක්නේ. එතකොට පේමන්ට් එකයි ඇස්තමේන්තුවයි අපි ගැලපෙවුවාම අපිට මෙතන ඕව ප්‍රොවිෂන් එකක් එනවා. ඕව ප්‍රොවිෂන් එක නමුත් ප්‍රොවිෂන් එක වැඩිපුර කරලා. ඕව ප්‍රොවිෂන් එකක්. ඒ ඕව ප්‍රොවිෂන් එක කීයද? අද ලක්ෂ 8ෙන් අපිට 250,000ක ඕව ප්‍රොවිෂන් එකක් එනවා. මෙන්න මේ ඕව ප්‍රොවිෂන් එකක් අපි එක පැත්තකින් ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඕව ප්‍රොවිෂන් එක අපි අනිවාර්යයෙන්ම මෙතන අපිට වෙනත් වියදම් යටතේ අපිට හැබැයි මෙතන වෙලා තියෙන අපිට ලක්ෂ 8 තමයි අපිට මේවා වෙලා තියෙන්නේ. ඒක නිසා ඕව ප්‍රොවිෂන් එකක් තියෙනවා ලක්ෂ 2,000ක. ඒක අපි මෙතනදී අපි අයින් කරන්න ඕනේ. එතකොට අපිට මෙතන බලමු ප්‍රොවිෂන් එකක් විදිහට යනකොට සාමාන්‍ය මේක අපි එක්ස්පෙන්ස් එකක් විදිහට ගන්නවානේ. එතකොට මේක ගත්තොත් අපිට අනිවාර්යෙන් මේක කස්ටමර් කෙනෙක් නැත්නම් අපේ ගනුදෙනුකරුවෙක්ගේ ට්‍රාන්සැක්ෂන් එකක් මතන අපිට වෙලා තියෙන මේ තියෙන අපිට ගනුදෙනුකරුවෙක් ඉන්න තමයි මේක වෙලා තියෙන්නේ. මේ ගනුදෙනුකරුවෙක් ඉන්න තමයි සමාගමට දාලා තියෙන්නේ. එතකොට මේක දාලා තියෙන්නේ මේක අනිවාර්යෙන්ම යන්නේ විකුණුම් හා බෙදාහැරීමේ වියදම් වලට ප්‍රොවිෂන් එකක් විදිහට දැනටමත් 800ක් ගිහින් තියෙනවා. එතකොට මේ 800ද හරි 550ද? 550 තමයි උදාලා හරි. එතකොට 550 තමයි අපි ගන්න ඕනේ. ඒ 550 තමයි අපි ගත යුත්තේ. නමුත් දැනට ගිහිලා තියෙන කීයද? 800යි. ඒ කියන්නේ ප්‍රොවිෂන් එක. දැන් අපි දන්නවා හැබැයි ඇත්ත ගාන කීයද කියලා. 800යි. ඇත්ත ගාන 550යි. එතකොට ගිහිලා තියෙන 800. ඒ 800 අපි මෙතන එක්ස්පෙන්ස් වලින් අපිට අපේ ප්‍රී වකින්ස් වල අපි ගත්ත එක්ස්පෙන්ස් වල මෙතන අපිට සෙලින් ඇන් ඩිස්ට්‍රිබියුෂන් වල මෙතන අපි ගහන්න ඕනේ. අඩු කරන්න ඕනේ. ප්‍රොවිෂන් ෆෝ වොරන්ටි. අපිට මෙතන වොරන්ටි ප්‍රොවිෂන් කියලා දාන්න පුළුවන්. වොරන්ටි ප්‍රොවිෂන් කියලා දාලා මෙතන අnder the bracket අපිට ආයෙත් දාන්න පුළුවන් රෝම් කිය. වැරදි එකනේ. ඒක වැරදි එක අපිට දාන්න පුළුවන්. මෙතන වැරදි එක අපි අනිවාර්යයෙන් වැරදි එක අපි අයින් කරන්න ඕනේ මෙතනින්. එතකොට 800 කට මෙතන අයින් කරනවා 800. හරි එක අපිට ආවේ 550යි. ඒ 550 මෙතන අපිට දාන්න පුළුවන්. 550 අපිට දාන්න. පන්ති පහ දාන්න පුළුවන්. එතකොට මේකත් වොරන්ටි ප්‍රොවිෂන්. මේක අපිට ඇඩ් කරන්න පුළුවන්. ඒක අයින් කරන්නේ මොකද ඒක වැරදි නිසා. අපේ ඇස්තමේන්තුව වැරදි. එතකොට වොරන්ටි ප්‍රොවිෂන් කරෙක්ට් එක අපි මෙතන අපි ඇඩ් කරා. 550 මෙතන අපිට එකතු වෙන්න ඕනේ. එකතු වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් වොරන්ටි ප්‍රොවිෂන් එක හරි. වැරදි ගාන අපි අයින් කරා. හරි ගාන අපි 550 අපි ඒක දැම්මා. හරි. ඊට පස්සේ මේ දැන් හරියට 550නේ. මේ 550 අපි සාමාන්‍ය මේක ගෙවන්නේ කවද්ද? මේ බලන්න. ගෙවන්නේ මේක පේමන්ට් එක වෙන්නේ කවද්ද? පේමන්ට් එක වෙන්නේ අපිට කියලා තියෙනවා මේක ගුණ දවසෙම ගෙවුවා කියලා. එතකොට 2025යි 15. මැයි 15 තමයි ගෙවන්නේ. මැයි 15 කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ මූල්‍ය ප්‍රකාශන පිළිල ගන්න රිපෝර්ටින් ඩේට් එකනේ 2020 මාර්තු 31ට. නමුත් මේක ගෙවන්නේ කවද්ද? මැයි 15. ඒ කියන්නේ මේක පස්සේ වෙච්ච දෙයක්නේ. එතකොට අපි සාමාන්‍ය මූල්‍ය ප්‍රකාශන හදනකොට අපි liabilities දාන්නේ 2023 31ට තිබ්බ liabilities නේ. ඒ කියන්නේ 2023 31ට අපිට තිබ්බ වගකීම් තමයි අපි දාන්නේ. එතකොට මෙන්න මේ ගෙවපු ලක්ෂ 5000 2023 31 වෙනකොට අපිට liability. අපි ගෙවලා නැහැ. ගෙවන්නේ කවද්ද? මැයි 15. එතකොට 2023 31 දී අපි මේක හඳුනා ගන්න ඕනේ මේ ලක්ෂ 5000 liability එකක් විදිහට. ඒ කියනවා අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළිබඳව ප්‍රකාශයට, ඒ කියන්නේ අපේ මේ statement of financial position, ඒකෙදී අපිට දාන්න පුළුවන් මෙන්න මෙතන අපිට දැනීම හැකියාව තියෙනවා provision for warranty expense. මේක මෙතනට දාන්න මේක තමයි හටගෙන නැහැ 2023 31. මොකද අපි මේව හදන්නේ
දෙදස් විසියගේ සොරි දෙදස් විස්සේ අපි මෙතන දෙදස් විස්ස කියලා දාගන්න ඕනේ හැම එකම අපි දාගමු දෙදස් විස්සේ මේකත් අපි දාගත්තා දෙදස් විස්සේ කියන්නේ දෙදස් විස්සේ හදන්න ඊට පස්සේ අපි මේක දාගත්තට පස්සේ මෙතන අපිට ටේමට් ඔෆ් ෆයිනන්ස් පොෂන් එකේ අපිට මෙතන මේක වොරන්ටි එක දා අපිට දාන්න ඕනේ හරි ප්‍රොවිෂන් එක තමයි 550. ඒතකොට ඒක තමයි අපි අර දවසට ගෙවන්නේ. එතකොට අපි මෙතන ප්‍රොවිෂන් එක අපි නිවැරදි කිරීමක් තමයි කරේ. මොකද අපි දන්නවා අනාගතේ අපිට ගෙවන්න වෙන ගාණ කියලා 550යි. එතකොට මෙතන අපි ප්‍රීවස් ඉස්සලා ගත්ත මේක අපිට වැරදි අපි හදලා තිබ්බා. එතකොට මේක වැරදි එක මේ අංක 800 අලුත් ගාණ අපි වර 800 ගත්ත කෙටි පිළිතුරේ. එතකොට ලයබිලිටි එකත් අපි මේ ප්‍රොවිෂන් එක අපි කරන් ලයබිලිටි එකක් විදිහට රෙකග්නයිස් කරා 550ක් කියලා. හරි. ඊට පස්සේ අපි යම් ඊළඟ ගැළපීම ඊළඟ ගැළපීම අපි බලමු මොකක්ද කියන්නේ. ඊළඟ ගැළපීම තියෙනවා කල්බදු ගැළපීම. ඒකේ කියනවා ගොඩනැගිල්ලක භාවිතයිතිය වසර 4කට කාලයක්කට ලබා දීම සඳහා 2023 3 පළවෙනි දා දින සමාගමේ කල්බදු ගැළපීම එළමෙන ලබයි. ඒක ලීස් ඇග්‍රීමන්ට් එකට එළබිලා ඒ ලීස් ඇසට් එකේ යූස්ෆුල් ලයිෆ් ටයිම් එක අවුරුදු 4යි. කෙසේ වුවද අලුත් වැඩියව සඳහා ලක්ෂ 5ක් වියදම් දැරීමෙන් පසු 2021 2023 දිනට මේක අපිට භාවිතා කිරීමේ හැකියාව තිබ්බා කියලා තියෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් කියනවා මෙම අලුත් වැඩියා කිරීම තුළින් මුළු කල්බදු කාලය තුළම සමාන වන ප්‍රතිලාභ ලැබෙයි අපේක්ෂා කරේ. ඒ කියන්නේ මේකට අනාගත ප්‍රතිලාභ තියෙන නිසා අනිවාර්යෙන් මේක මොකද්ද වෙන්න ඕනේ? මේ පොස්ට් එකට එකතු කරන්න ඕනේ. ඒතකොට මේක අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ප්‍රාග්ධන වියදමක් විදියට. හරි. ඊට පස්සේ මෙම අලුත් වැඩියා කිරීම මුළු කල්බදු කාලය තුළම ප්‍රතිලාභ ලැබෙනවා කියලා කියනවා. කෙසේ වුවද මෙම මුදල වෙනත් පරිපාලන වියදම් තුළ ගිණුම් කර ඇත කියලා. අන්න ඒක වැරදිනේ. එතකොට මේ ලක්ෂ 5 සාමාන්‍ය ලිහිත සෙට් එක බලදායි දීර්ඝ කාලය වැඩි කරන්න සහ ඒක පොඩි ටික වැඩි කරන්න තමයි මේ ලක්ෂ 5 දරලා තියෙන්නේ අලුත් වැඩියා සඳහා. එතකොට මේ ලක්ෂ 5 වෙන්නේ පරිපාලන වියදම. මේක අයබාර වියදමක් නැත්තම් මේක නිකන් ජස්ට් එක්ස්පෙන්ස් එකක් විදිහට අපිට සලකන්න බෑ. මේක වත්කමට හර වෙලා ඒ අදාළ ලයබිලිටි එකට හරි ඒ ලීස් ලයබිලිටි එකට මේක බැර වෙන එක නෙවෙන්නේ. නමුත් මේක ඇත්තටම කරලා තියෙන මොකක්ද මේක මේ වියදමක් විදිහට තමයි හඳුනාගෙන තියෙන වත්කමට හර කරලා නැහැ. එතකොට පරිපාලන වියදම් වල අපිට බලමු අපිට කලින් ගත්ත අපි තියෙනවා මෙන්න පරිපාලන වියදම් වල ඇති අපිට වෙනත් පරිපාලන වියදම් කියලා අපිට කොටසක් තියෙනවා. ඒතකොට ඒ කොටසේ හරි මම හිතන්නේ මෙතන අපිට ඇති මෙන්න මේ ප්‍රමාණය ලක්ෂ 5ක වියදම් දැරීමේ පසු මේක කියලා තියෙනවා පරිපාලන වියදම් තුළ ඉදුම් කර ඇත කියලා. ඒක තියෙන නිසා අපිට මේ තියෙන එක වැරදි. ඊට පස්සේ අපිට මේ ලක්ෂ 5 අපි අයින් කරමු. මේ ලක්ෂ 5 අපි අයින් කරන්න ඕනේ. මේ ලක්ෂ 5 අපි අයින් කරලා අපි ඉන්නේ ඩෝනි ඇසෙට් වැලියු එකට අපිට එකතු කරන්න ඕනේ. මේ ලක්ෂ 5 අපි අයින් කරන්න ඕනේ අපේ පරිපාලන වියදම් වලට. ඒක පරිපාලන වියදම් වලට යා මෙන්න මේ තියෙන ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්ස්පෙන්ස් ඒක අපි මේක අඩු කරනවා ලීස් ලීස් ඇසෙට් වැලියු ලීස් ඇසෙට් එකේ ලීස් ඇසෙට් රිනෝවේෂන් වැලියු දාලා ඉනෝවේෂන් වැලියු කියලා දාලා ඊට පස්සේ අපි එතන අපි අඩු කරන්න ඕන තියද්ද අක්පා අඩු කරා ඊට පස්සේ මේක අපි ඒ අදාළ වත්කමට අපි එකතු කරන්න ඕනේ. එතකොට මෙතන අපි තව ප්‍රීවර්කින් එකක් ගන්නවා ප්‍රීවර්කින් 6 කියලා. එතකොට ප්‍රීවර්කින් 6 එක යටදී අපිට මෙතන ලීස් ඇසෙට් කියන එක ගන්න ඕනේ. ලීස් ඇසෙට් එකේ දැන්ට අපිට වටිනාකම දීලා තියෙනවා 13,100ක් කියලා වගේ තියෙනවා. මේක අපිට කියලා තියෙනවා 12,500ක් කියලා සමානයි. දීලා තියෙනවා. අපිට ලීස් ඇසෙට් එකේ වටිනාකම බලා ගන්න පුළුවන් අපේ විශේෂ පිරික්ස් එකෙන් අපිට බලාගන්න හැකියාව තියෙනවා. මේ තියෙන කල්බදු වගකීම 12,600ක් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපේ ලීස් වැලියු එක. මේක වැලියු එකෙන් 12,600යි. 12,600යි ලීස් ඇසෙට් වැලියු එක 12,600යි. ඊට පස්සේ මේක රිනෝවේෂන් එකක් වුණා. ඒක මම කෝ එක්ස්පෙන්ස් එකක් අපිට ප්‍රොෆිට් ඩොලර්ස් එකට ගන්න බෑ. ඒක වත්කම එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මේ 500 අපිට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපිට සම්පූර්ණ වටිනාකම වෙනවා 13,100ක් කියලා. ඊට පස්සේ මේක තමයි අපි සාමාන්‍ය ප්‍රොපර්ටි ප්ලෑන් ඇන් ඉක්විප්මන්ට් නෙමෙයි මේ නන් කරන්ට් ඇසෙට් වල ලීස් ඇසෙට් එකක් විදිහට මේක පෙන්වන්න ඕනේ. ඊට පස්සේ අපි යම් මේකේ account එකට ඊට පස්සේ account එකෙන් මේ ගත්ත දවස් අපිට බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. මේක අරගෙන තියෙන්නේ භාවිතයට යූස් කරන්න පුළුවන් දවස 2023 31. ඒකට මේකට අන්තිම දවසේ තමයි මේක අරන් තියෙන්නේ. මේ සඳහා ෂෙයර් කරන්න කිනීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට මේක දෙලින් අපිට ලීස් ඇසෙට් එකක් විදිහට මේක ෂෙයර් නැති නිසා අපිට මේකට ඩිප්‍රීසියේෂන් නැහැ. ඩිප්‍රීසියේෂන් තිබ්බට ඩිප්‍රීසියේෂන් අඩු කරන්න ඕනේ. ඩිප්‍රීසියේෂන් නැති නිසා
හැලීම ලීස සෙට් එකේ වැලියු එක වැලියු එක වැලියු එක අපිට හැලීම දාන්න පුළුවන් 13100 හැලීම දාන්න පුළුවන් අපිට බැලන්ස් ෂීට් එකට 13100 එක අලුත් වැඩියා කාලය තුල කල්පතු පොලියක් අය කරනු ලැබේ. ඒ කියන්නේ අලුත් වැඩියා කරන කාලය තුල කල්පතු පොලියක් නැහැ. නමුත් 2023 හිට් එකේ ඉඳලා අපිට කල්පතු පොලියක් තියෙනවා. මේක මතක තියාගන්න ඕනේ. මේක අපේ මිලදී කියන තියෙන්නේ හිට් එක 2023 එක. නමුත් මේක අපිට පාවිච්චි කරන්න ලැබෙන 2023 හිට් එක රිනෝවේෂන් එකෙන් පස්සේ අලුත් වැඩියාෙන් පස්සේ. ඉදිරි මට අනුව කල්පතු වාරිකය 2023 හිට් එක දින සිට 04/13/13 වාර්ෂික කල්පතු වාරිකය ගෙවිය යුතුයි. හරි ඊට පස්සේ එක කියලා තියෙනවා 2021 331 දිනෙන් අවසන් වන වර්ෂයේ සඳහා අදාළ කල්පතු පොලිය 1,700. එතකොට ඔයාලා මේකේ බලන්න අපිට සාමාන්‍යයෙන් අපිට මේකේ කල්පතු වල අපිට මේක අපි හදන්න ඕනේ සාමාන්‍ය මේකේ නන් කරන්ට් ලැබිලිටි දිනු කාලීන වගකීම වෙනම සහ මේ ජංගම වගකීම වෙනම අපි හඳුනා ගන්න ඕනේ. එතකොට අපි ඒක ලීස් ලැබිලිටි කියලා ගමු. ලීස් ලැබිලිටි කියලා ගත්තාම මෙතන අපිට සාමාන්‍යයෙන් ලීස් ඇසට් එක තමයි අපි සාමාන්‍ය කල්පද්දක් යට දෙකත් ඉතුරු රිනෝවේෂන් එක අපි ඒක දැරුවේ මේක අලුත් වැඩියා කරන්න. ඒතර ලීස් ලයබිලිටි එකක් යටදී අපි ගත්තේ 12,600යි. ඒතර මේක තමයි අපේ ලීස් ලයබිලිටි එක. ලීස් ලයබිලිටි මේක අපිට ගන්න පුළුවන් ටෝටල් සම්පූර්ණ ලයබිලිටි එක. ටෝටල් ලයබිලිටි එක 12,600. මේ 12,600 නම් අපේ සම්පූර්ණ ලයබිලිටි එක තියෙන්නේ. ඊට පස්සේ මේකෙදි අපිට කරන්ට් ලයබිලිටි එක අපිට දීලා තියෙනවා. කරන්ට් ලයබිලිටි එක අපිට දීලා තියෙනවා 4,413ක් කියලා. 4,413ක්. මේ බලන්න මේ කියන්නේ අපිට ඊළඟ අවුරුද්දේ ගෙවන්න වෙන සම්පූර්ණ වාරිකය දීලා තියෙනවා 4,413. නමුත් මෙන්න මේ 4,413 ඇතුලේ පොලියක් තියෙනවා. නමුත් කරන් ලයබිලිටි එකට ගන්නකොට අපිට පොලිය ගන්න පුළුවන්. පොලිය ගන්න බෑ. ඒ හින්දා මෙන්න මේ කරන් ලයබිලිටි එකක් විදියට අපිට තියෙනවානේ ඉන්ස්ටෝල්මන්ට් අමවුන්ට් එක. ඒ කියන්නේ මේකනේ වාරිකය ඉන්ස්ටෝල්මන්ට් අමවුන්ට් එක 4,413යි. අනිවාර්යෙන් මතක තියාගන්න කරන් ලයබිලිටි එක ලීස් කරන් ලයබිලිටි මේක ලීස් කියලා මම ගන්නවා. ලීස් කරන් ලයබිලිටි එක ගන්නකොට ඉන්ස්ටෝල්මන්ට් එකෙන් ඒ කියන්නේ නෙක්ස්ට් ඊය අපි ගෙවන්න ඕනේ නෙක්ස්ට් ඊය ඉන්ස්ටෝල්මන්ට්. ඒ කියන්නේ නෙක්ස්ට් ඊය ඉන්ස්ටෝල්මන්ට් එක අපි අඩු කරන්න ඕනේ නෙක්ස්ට් ඊය ඉන්ට්‍රස්ට් එක. ඒතකොට ඉන්ට්‍රස්ට් එක මේකට පොලිය අයත් වෙන්නේ නැහැ. ඒතකොට නෙක්ස්ට් ඊය ඉන්ස්ටෝල්මන්ට් එක අපිට දෙලින්ම දීලා තියෙනවා 4,413යි කියලා. ප්‍රශ්නයක් නැහැ. නෙක්ස්ට් ඊය ඉන්ට්‍රස්ට් එකක් දීලා තියෙනවා. ඒකත් දීලා තියෙනවා 1,890යි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අපි කරන් ලයබිලිටි එකක් කියන්නේ අවුරුද්දක් ඇතුළත අපි පියවන්න ඕනේ කියන එකනේ. එතකොට නෙක්ස්ට් ඊය ඉන්ස්ටෝල්මන්ට් අවුරුද්ද ඊළඟ අවුරුද්ද අපි ගෙවන්න ඕනේ වාරිකේ තියෙනවා 4,413යි. නෙක්ස්ට් ඊය ඉන්ට්‍රස්ට් එක දීලා තියෙනවා අපිට 1,890යි කියලා. එතකොට ඒක අපි අඩු කරන්න ඕනේ. ඒක අඩු කරලා එන ශුද්ධාගය මෙන්න මේ 1,890 අඩු කරාම අපිට ශුද්ධාගයක් එනවා මෙතන 2,523ක් කියලා. අන්න ඒක තමයි ලීස් කරන් ලයබිලිටි කියලා අපි මෙතන හඳුනාගත්තේ. ලීස් කරන් ලයබිලිටි එකේ තෝරන එනවා අපිට 2,523. ඒක දානවා අපි කරන් ලයබිලිටි වල ලීස් කරන් ලයබිලිටි කියලා. මෙන්න මෙහෙම කරන් ලයබිලිටි වල අපිට තව අයිතමයක් එනවා. ඒතොර ඒක අපි දානවා ලීස් කරන් ලයබිලිටි කියලා. කියලා දානවා 2,523 කන්නේ විදිහට අපි දැම්මට පස්සේ අපිට මෙතන 2,523ක් එනවා. ඊට පස්සේ අපි ගත්තා මේකේ අපි ප්‍රීවස් ඉස්සල දැන් ලීස් කමන් ලයබිලිටි එක අපි හොයාගත්තා 2,523යි. ටෝටල් ලයබිලිටි කියන 12,600යි. එතකොට ටෝටල් ලයබිලිටි එක ලීස් ලයබිලිටි ටෝටල් එක 12,600ක් තිබ්බනම් ඒකෙන් ලීස් කරන් ලයබිලිටි එක අපි අඩු කරා නම් ඉතුරු ටික අපි අනිවාර්යෙන් ගන්නවා මෙතන එන්නේ 2,523යි. ඉතුරු ටික අපිට එනවා ලීස් නන් කරන් ලයබිලිටි. මෙතන මේ දෙකෙන් සමාන වෙන්නේ සමන්විත වෙන්නේ. එතකොට 12,600 1,533 අපි අඩු කරාම ඉතුරු ලයබිලිටි එනවා අපිට 1,077ක් කියලා. ඒක තමයි අපි ගණන් ගන්නෙ ලීස් නන් කරන් ලයබිලිටි විතර. ඒක දානවා 1,077. අපි මෙන්න මේ ලොง ටර්ම් ලයබිලිටි එක ලොง ටර්ම් බැංක් ලෝන් කියන එක පොඩ්ඩක් අපි කරලා මෙතන ලීස්
ලීස් නන්තරන් ලයබිලිටි එක අපි දානවා 10000. තුමා හිතනවා ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා. මොකද හැම වෙලේම අපි විතර ලීස් ලයබිලිටි එක ගණන් කරනකොට පොලිය දන්නේ නැහැ. සම්පූර්ණ ලයබිලිටි එක අපිට 12600ක් තිබ්බා. ඊට පස්සේ අපිට next year installment එක දීලා තිබුණා. නමුත් ඒ installment එක ඇතුළේ අපිට interest එකක් තිබ්බා. Interest එක අපි අයින් කරලා අසුද්දාගේ ගත්තා. 2500 කරන් ලයබිලිටි එකට දුන්න ලීස් කරන් ලයබිලිටි කියලා. ඒක ටෝටල් ලයබිලිටි එක 12600ක් තිබ්බා. කරන් ලයබිලිටි එක අයින් කරා. අනිවාර්යෙන් අපිට 10000ක් එනවා නම් කරන් ලයබිලිටි කියන අපි ඒකත් adjust කරා. හරි. එතකොට මේ අවුරුද්ද අපිට interest එකක් නැහැ. මේ අවුරුද්ද අපිට share නැහැ. මොකද හේතුව වෙන්නේ මේ asset එක අරන් තියෙන්නේ 2000 ඒ කියන්නේ මේකේ 2023 31 අන්තිම දින තමයි අරන් තියෙන්නේ. හරි. එතකොට අපි ඒකත් කරා. ඒකත් ප්‍රශ්නයක් නැහැ. අපි ඒකත් ඉවර කරා. ඊට පස්සේ අපිට තියෙනවා income tax ගැලපින්ද. Income tax ගැලපෙන්න අපිට හදන්න වෙනම අපිට note එකක් තියෙනවා. අපි ඒකට යමු. එතන මේකේ කියලා තියෙනවා වර්ෂය තුල ගෙවූ ආදායම් බදු පසුගිය වර්ෂයේ සඳහා ගෙවූ 520,000 ඇතුළත් වෙනවා කියලා අපිට තියෙනවා. හරි. එතකොට අපි බලමු කොච්චර ප්‍රමාණයක් ඇත්තටම ගෙවලා තියෙනවද කියලා. එතකොට අපි ෂේට් එකට ගියොත් බලන්න මේවා මේක පල්ලෙහාටම ගියහම මෙන්න මෙතන තියෙනවා ගෙවූ ආදායම් බදු කියලා 1250 ආදායම් බදු සඳහා ප්‍රතිපාදන කලින් අවුරුද්දේ 400ක් කියලා තියෙනවා. එතකොට ගෙවූ ආදායම් බදු 1250 කියලා තියෙනවා. අපි ඒකත් දැන් අපේ note එකක් තියෙනවා අපි හදන්න. මේ note එකේ අපි හදමු මෙන්න මේ income tax එකේ. එතකොට income tax එකේ total payment ඒ කියන්නේ සම්පූර්ණ ගාණ තියෙනවා total payment එක තියෙනවා අපිට 1250. ඒකෙන් අපිට ගාණ කිව්වා මේ අපිට කලින් අවුරුද්දට ගෙවලා තියෙනවා අපි 520ක් කියලා. එතකොට මේකේ total payment එකෙන් අපි previous year කියලා අපි දාමු. Previous year එකට අපි ගෙවලා තියෙනවා කීයද? 520ක්. එතකොට අපිට current year එකට අපි ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දට බඳු ගෙවලා තියෙන්නේ මේ දෙක අතර වෙනසනේ. එතකොට මේ දෙක අතර වෙනස එනවා අපිට 720ක්. එතකොට මේක previous year එකට තමයි මේක current year එකට තමයි මේක. එතකොට ඒකත් මම පාට දෙකකින් වලට දෙනවා. මේවා කළා තියෙනවා current year එකට මේක. හරි. දැන් අපි මේ අවුරුද්දට අපි අදාළ වෙන මුදල ගණනය කරන්න යනකොට අපි බලන්න ඕනේ පළවෙනිම මේ අවුරුද්දේ estimation එක කීයද? this year tax estimation. ඔන්න ඔක බලන්න ඕනේ. Estimation. This year tax estimation එක. එතන මේ අවුරුද්ද tax estimation එක අපි බලමු අපිට දීලා තිබ්බ ගන්න. This year tax estimation එක අපිට දීලා තිබ්බා estimation එක 650,000 කියලා දීලා තිබ්බා. ඊට පස්සේ බලන්න ඕනේ ඊළඟ අවුරුද්දේ ඒක දාගමු මෙතත් 650,000 කියලා. Previous year එකේ this year tax estimation එකට අපි මේකට add හරි මේකට අපි minus කරනවා. Previous year tax over provision හරි under provision හරි. එතකොට මේකට add කරනවා over provision under provision එකක් තිබ්බොත් remove කරනවා නැත්නම් minus කරනවා over provision එකක් තිබ්බොත්. This year tax අපි previous year එකේ අපි බලමු මෙතන previous year එකේ අපිට tax payment එක දීලා provision එක. Previous year කලින් අවුරුද්දේ tax provision ඒක අපි වාගමු. Then අපිට previous year tax payment එක නම් අපි බාගත්තා. ඒක දීලා තියෙනවා. Payment. Previous year tax payment එක අපිට දීලා තියෙනවා. ඒතර ඒක ප්‍රශ්නයක් නැහැ. Previous year tax payment එක මේ තියෙන tax payment එක 520යි. අපි බලමු provision එක කීයද කියලා. Provision එක අපිට ගන්න බැලුවොත් අපේ ශේෂ පිරික්සුමේ provision එක දාලා තියෙනවා. Provision එක දාලා තියෙනවා. මෙන්න මෙහෙම. අන්තිමේටම ගියහම 2019 4 දින එක දිගට ආදායම් බදු සඳහා ප්‍රතිපාදන 400යි ප්‍රොවිෂන් එක තියෙනවා. එතකොට ප්‍රොවිෂන් එක තිබ්බේ ගිය අවුරුද්දේ 400යි. හැබැයි ගෙවලා තියෙනවා කීයද? 520,000. එතකොට මේකෙන් මේක අඩු කරාම මෙන්න මේ ප්‍රීමියම් tax payment එක අඩු වෙන අතර මෙතන තියෙන ප්‍රොවිෂන් එක අඩුයිනේ. එතකොට මෙතන තියෙන මොකද්ද? Under provision එකක් තමයි තියෙන්නේ. Under provision. එතකොට මං කිව්වා under provision එකක් තියෙනවා අපි එකතු කරන්න ඕනේ. ඕක provision එකක් තියෙනවා අපි අඩු කරන්න ඕනේ කියලා under provision එකක් වෙනවා. මෙතන අපිට 120,000 එන්නේ income tax under provision එක. එතකොට previous year කලින් අවුරුද්දේ tax ගෙවපු ගාණයි ඒ සඳහා වුණ ප්‍රතිපාදනයේ ගලපලා මේක අපි බලන්න ඕනේ. Under provision එකක්ද ඕක provision ප්‍රතිපාදනයේ අඩු වෙනද වැඩිපුරද තියෙන්නේ කියලා. මෙතන තියෙන්නේ අඩු වෙන්නේ. ඒ නිසා මෙතන under provision එක අපි මේකට මෙන්න මේ විදිහට එකතු කරන්න ඕනේ. This year tax estimation එකට under provision එක එකතු කරාම අපිට මේ අවුරුද්දට අදාළ වෙන tax ගාණ එනවා 770,000 කියලා. ඒකනම් මේක තමයි මේ අවුරුද්දට අදාළ වෙන ගාණ. ඒක අපි දාන්න ඕනේ කෙලින්ම අපේ සමාගම් ගිණුම් වල income statement එකේ 770,000 කියලා. මෙන්න මේ income tax කියන වලට මෙන්න මේ third note එකේ දාලා තියෙනවා. ඒක මෙතනින් 770,000 අපි
අමතු කරලා දාන්න ඕනේ. හරි. එතකොට මේ අවුරුද්දට අදාළ වෙන ප්‍රමාණය අපි හොයාගත්තා. මෙන්න මේ විදිහට ඒ අදාළ කැලපුම් ටික කරලා අනිවාර්යෙන් මේ අවුරුද්දට ඇක්ස්ටිමේෂන් එක අරගෙන බලන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් අපි අnder provision හරි over provision හරි කියනවා කියලා. ඊට පස්සේ වර්ෂයට අදාළ ප්‍රමාණය 80% කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඕනේ මේක අපිට මේ අවුරුද්දේ තව tax ගෙවන්න තියෙනවද නැත්නම් අපි කලින් ගෙවලා තියෙනවද? එතකොට අපි බලමු මේ අවුරුද්දේ අපිට tax liability එක තියෙනවා. Tax liability එක තියෙනවා මේ අවුරුද්දේ tax liability එක තියෙනවා මේ අවුරුද්දේ අපිට 650ක tax liability එකක් තියෙනවා. එතකොට tax liability එක 650ක් තියෙනවා. එතකොට මේක අපි බලමු total tax estimation එක. නැත්නම් total tax estimation එක නැත්නම් අපි මෙන් ගන්න පුළුවන්. 650ක් තියෙනවා. නමුත් අපි මේ අවුරුද්දේ කීයක් ගෙවලා තියෙනවද? මේ ඔයාලට පේනවාද මම highlight කරලා තියෙන මේකේ තියෙනවා 730ක් ගෙවලා තියෙනවා. එතකොට current year tax payment කියලා අපිට තියෙනවා 730ක් ගෙවලා තියෙනවා. එතකොට අඩුවෙන්ද ගෙවලා තියෙන වැඩිපුරද ගෙවලා තියෙන්නේ? වැඩිපුර ගෙවලා තියෙනවා. අපිට මේක දාන්න පුළුවන් prepaid tax එක තියෙනවා 100ක් තියෙනවා. අපි තිබ්බේ 650 ඇත්තන අපිට වගකීමෙන් 650යි. නමුත් අපි ගෙවලා තියෙන මේ අවුරුද්දේ 80ක් වැඩිපුර. එතකොට මේක අපිට තව ගෙවන්න තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම අපිට වගකීමක් වෙනවා. ජංගම වගකීමක් විතරක් ගෙවන්න ඕනේ. නමුත් මේක prepaid නම් prepaid expense එකක් විදිහට මේක receivable එකක් විදිහට මේක අපිට අනිවාර්යයෙන්ම current assets වලට අපිට දාන්න පුළුවන්. මේකින් ඉඳලා අපිට මෙන්න මෙතන current assets යටතේ අපිට දාන්න පුළුවන් prepaid tax කියලා 80ක්. මට නවල තේරෙන්න ඇති. ගොඩක් ගණන් වලා මේක liability එකක්. නමුත් මේ ගාණ අපිට අවිල්ල තියෙනවා මෙන්න මේ වගේ prepayment එකක් tax වල. එතකොට මේක තමයි අපි සාමාන්‍යයෙන් අපි liability එක ගණන් කරනකොට අපි මේක use කරන්න ඕනේ. Income tax ගණන් කරනකොට අපි බලන්න ඕනේ. මෙන්න මේ විදිහට total payment එක කියලා තියෙනවා. පිටිපස්සේ බලන්න ඕනේ. මේ වර්ෂයට අදාළ වෙන ප්‍රමේය මේ අවුරුද්දේ estimation එකේ අපි අනිවාර්යෙන්ම previous year එකේ profit tax over provision නෝ under provision එකක් තිබ්බනම් අපි ඒක බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. Right. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට වර්ෂයට අදාළ ප්‍රමාණය මේක income tax tax පොතේ කියන මෙන්න මෙතන ගන්න ඕනේ. 870 අපි දැම්මා income statement එක වලට පේනවා 870. ඊට පස්සේ අපිට මෙතන 80 prepaid tax එක අපි දැම්මා statement of financial position එකේ current account එකට පිළිගන්න. හරි අපි එතකොට ඔක්කොම ඇඩ්ජස්ට්මන්ට් ටික කරා. අපි යන් දැන් ශේෂපත්‍රයට මොනවද අපිට ගන්න තියෙන තවත් අයිතම මොනවද කියලා අපි බලමු. ශේෂපිරික්සුම. දේපල පිළියෙත් උපකරණ අපි ගත්තා. මීස් ඇසෙට් එක ගත්තා. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පේනවා මෙතන ඇසෙට් එකේ වටිනාකම තියෙන 12,000යි. විකුණුම් අපි ගත්තා. විකුණුම් කරෙක්ට් කරා 500ක් අඩු කරලා ඇඩ්වාන්ස් රිසීම් කරලා විකුණුම් පිළිවෙය ගත්තා. රිසීවබල් 5400ක්. ඒක එකතොට 5400 අපි ගන්න ඕනේ. statement of financial position එකට මෙතන account receivable වලට 5400යි. ඊට පස්සේ අපි යන් ඊළඟට තියෙන එක මොකද්ද? මන් trade payables මං හිතන්නේ ඒක තියෙන 15500ක්. ඒකත් යන් අපි බලන්න 15500යි trade payables 15500යි. ඊට පස්සේ අපි යම් බලන්න තමුණා තියෙන කියලා තොගය ගත්තා අපේ inventory එක. cash 1250යි. ඒක හැමෝම දාගන්න cash 1250යි. කරන්ට් ඇසට් එකක් විදියට 1250යි. ඒක හරි. ඊට පස්සේ අපි බලන්න තව මොනවද තියෙන්නේ 1250යි. දැන් 1250. වන්දි සඳහා ප්‍රතිපාදන ගත්තා, ප්‍රකාශිත පාර්ශ්වණය ගත්තා, ඉඩම් පන්තිකේ ගත්තා, රදවාගත් කිතුයින් ගත්තා. ගෙවිය යුතු පරිපාලන විධම් කියලා 300ක්. ඒ 300 අපි ගන්න ඕනේ. ගෙවිය යුතු පරිපාලන විධම් අපි ගන්න ඕනේ. ඒක ඇක්ටිව් එක්ස්පෙන්ස් එකක්. ඒක අපි ගන්න ඕනේ 300ක් විදියට liability එකක් විදියට මෙන්න මෙතන. පරිපාලන වීදම් ගත්තා, බෙදාහැරීමේ වීදම් ගත්තා, මූල්‍ය පිළිවෙය ගත්තා, වෙනත් වීදම් ගත්තා, කල්බදු ගත්තා, ගෙවි වාදම් බදු ගත්තා. Right. So then අපි යන් අපේ ඉන්කම් ස්ටේට්මන්ට් එකට. එතකොට ඒක අපිට තව අපිට ඇඩිෂන්ස් ටිකක් තියෙනවා ගන්න. සේල්ස් තියෙනවා, cost of sales තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ gross profit එක අපිට මෙතන මේ දෙකේ වෙනස ඉන්නේ.
ඒකට අපි මේක ගත්තාම අපිට gross profit එක යනවා 27962ක් 27962ක් යනවා අපේ gross profit එක ඊට පස්සේ අපිට බෙදා හැරීමේ වියදම් අපි ටික ගන්න ඊට පස්සේ අපිට වියදම් ටික ගන්න ඕනේ ඒතකොට ඒකට අපි නම් පිළිවෙල තියෙනවා ඒතකොට මෙතන අපිට එනවා සම්පූර්ණ administrative expenses ටික administrative expenses ටික ඔක්කොම එනවා අපි ගත්තොත් 6562ක් තිබ්බා ඊට පස්සේ මේකෙන් අපිට 350ක් අඩු වුණා ඊට පස්සේ 725ක් අඩු වුණා ඊට පස්සේ 500ක් අඩු වෙලා තියෙනවා සහ එකතු වෙලා තියෙනවා 600. ඒතකොට මෙතන 5487ක් වෙනවා administrative expenses. 5487ක්. ඊට පස්සේ අපි ඒක දාගමු income 5487ක්. 5487. ඊට පස්සේ අපිට selling and distribution අපි යන එකට. ඒකෙත් අපිට 5600ක් තිබ්බා. ඊට පස්සේ ඒකෙන් අපිට 350ක් එකතු වුණා. ඊට පස්සේ 1550ක් අඩු වුණා. ඊට පස්සේ ආයෙක තුනක් 1100ක්. 800ක් අඩු වුණා. එතන තුනක් පස්සේ. 5250ක් තමයි එන්නේ. ඒකත් අපි දානවා. 5250. ඊට පස්සේ finance expenses, finance expenses එකත් හම්බුත් තිබෙන නැහැ. ඒකත් අපි අපිට ඒ විදිහෙම දාන්න පුළුවන්. 1900. 1900 විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට other expenses අපි බැලුවොත් අපිට එනවා 1500යි 1000යි. තොට එතන 2500ක් යනවා. ඒකත් අපි දාන්න ඊට පස්සේ අපි income statement එකට ඒක දාගමු 2500 කරු මෙතන ඔක්කොම expenses අපිට එකතු වෙනවා මෙතන අපිට administrative selling and distribution finance and other කියලා 15137ක් ඒකත් මම පොඩ්ඩක් කලර් කරන්න මලට දෙන්න ඊට පස්සේ අපිට profit before tax ගන්න පුළුවන් මෙතන 27962කින් අපි අඩු කරන්න ඕන 15137 12825 කියලා නෝ 12825 කියලා නෝ අපිට profit before tax, income tax එකත් අඩු කරාම අපිට මෙතන එනවා 12055ක් කියලා අපිට මේ අවුරුද්දේ profit එක අපිට එනවා 12055. 12055. එතකොට ඒක අපි දාන්න ඕනේ අපේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට 12055 කියලා අපි දාන්න ඕනේ. මෙන්න මෙහෙම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය තියෙනවා. අපිට ගොඩක් ඒවා වෙන 12055ක් කියලා අපිට දාන්න පුළුවන්. මේකට දානවා current year profit. current year ඒකට ඒක දාන retained earnings කියන column එක යට ඔයාලට තේරෙන ඒක යට තමයි දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට income statement එක ඉවරයි. ඊට පස්සේ අපි යම් balance sheet එකට. balance sheet එක නැමේ අපි මෙතන මේ statement of changes in equity income වෙනස් වීම ප්‍රකාශයත් අපිට හදන්න පුළුවන්. ඉතින් අපිට මෙතන ගොඩාක් නැති නිසා අපි ඒක minimize කරගමු. ඊට පස්සේ අපිට ෂෙයාර් මොනවා ට්‍රාන්සැක්ෂන් ආනේ 5600 මොන ගන්න පුළුවා රීවැලියු සර්විස්ස් නැහැ 3500 3500 කැපුණා ජනවාරි සර්විස් තිබෙනවා අපේ ප්‍රොෆිට් එක අපිට 5650 එකතු වුණා 12050 එතකොට මේ මේවා දක්වා ටෝටල් වැලියු එකටත් මෙතන අපිට මේ තුනේ එකතුව ගන්න පුළුවන් ඕපනින් බැලන්ස් වල ඊට පස්සේ මෙතන අපිට ආවා මයිනස් 3500ක් කියලා ඊට පස්සේ මෙතන ආවා 12050 කියලා ඔතෙන් මේ තුනේ එකතුව අපිට ගන්න පුළුවන් මෙතන අපේ ටෝටල් එක එනවා 42,075ක් කියලා changes in equity. ඒතකොට අපි මේ ටික දාගමු අපේ balance sheet එකට. අපේ share capital තියෙනවා 25,000ක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක 25,000 මේක දාගමු. ඊට පස්සේ අපිට revaluation reserve 0යි. retained earnings බලමු. retained earnings අපිට ආවා 17,075යි. total value එක. 17,075යි. ඊට පස්සේ අපිට හරි ඊට පස්සේ අපි එක දාගත්තා. ඊට පස්සේ අපිට total equity value එක අපිට දැම්ම ගන්න පුළුවන්. මේ තුන එකතුව තමයි අපිට ගන්න ඕනේ. මේ තුන ගත්තාම අපිට එනවා 42,075 කියලා. වැඩිවෙද? මේක total equity එක මම සටහන් කරන මෙහෙම highlight කරන්න. ඊට පස්සේ අපි මෙතන non current assets එකතුව ගත්තා.
ඒක අපි නමු මෙන්න මෙහෙම fixed asset එකක් property plan and equipment එකතු කරලා ඒකත් මම මේ පළපොණු කරනවා current assets වල සම්පූර්ණ එකතුව ගන්නවා මෙන්න මේ විදිහට අපිට තියෙන details එක මෙන්න මේ ටික එකතු කරලා මෙන්න මෙහෙම ගන්නවා ඒතර අපිට එනවා 13480ක් ඒතර 56000 58675ට අපි එකතු කරාම 13480 total assets එන අපිට 72155 අපිට low lease liability එක 10077ක් ආවා අපිට අනිකුත් payables අපේ වගකීම් තිබ්බා ඒ කියන්නේ අපේ liability ඒ ටිකත් අපි මෙන්න මෙහෙම එකතු කරගත්තාම අපිට බලමු අපේ මේක සතුල් වෙනවද කියලා එතකොට මෙතන total වෙනවා අපිට 40705 ඉතිරි long term liability 10077 වෙනවා current liability 72155 හරියට බැලුවොත් ඔයාලට පේනවා ගාන හරියටම බැලස් වෙනවා මම හදපු ගණයත් එක්ක ඉතින් මේක තමා සාමාන්‍ය අපි කරන්න ඕනේ ඊට පස්සේ අපිට මෙතන අපේ requirements තුන අපි ඉවරයි නමුත් අපි notes ඉවර නැහැ notes වල අපි දෙවැනි එක තුන්වැනි එක ඉවරයි හතරවැනි එක ඉවරයි ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් අපිට මෙතන other income තිබ්බ නැති නම් මේ note එක අපිට අවශ්‍ය නැහැ note 2 එකේ අපිට මෙන්න මේ previous income එකට තිබ්බ මෙන්න මේ අත්‍යවශ්‍යම දේවල් ටික අපිට මෙතන දාන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙන්න මේ advertising expenses මේ වගේ දේවල් නම් එච්චරම අවශ්‍ය නැහැ නමුත් අපිට මේ revaluation loss එක දාන්න ඕනේ ඒ වගේ දේවල් අත්‍යවශ්‍යම expense එක වලට දැම්ම ඇති. හරි. ඉතින් අද මම ගෙනාවේ මේ 2020 ගාන කොහොමද කරන්න කියලා එක. ඉතින් මේක ගොඩක් කට්ටිය මගේ ඉල්ලලා තිබුණ තමයි මම කරේ. ඉතින් මේ වගේ පිළිවෙලට ඔයාලා පිළිවෙල කරන්න ඕනේ. ඔයාලට පේනවා කොහොමද ටික හරි පිළිවෙලට මම හදලා තියෙනවා. balance sheet එකක් හදලා තියෙනවා. ඉතින් ඒකෙන් දැන් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම මම හරියට හදලා තියෙනවා. අන්තිමට මේ ගාන balance වුණා. ඉතින් මම මේවා පහසු වෙන්න මෙන්න මේ ටික highlight කරන්න මෙන්න ආපු ටික. ඊටවස් අපේ current asset මෙන්න මේ ප්‍රමාණයක් ආවා. ඊටවස් අපිට change the equity අපිට ගොඩක් තිබෙන revaluation loss එකක් තිබ්බා ඒක මෙතන සටහන් කරලා තියෙනවා current year profit එක 12055ක් ආවේ ඒක සටහන් කරලා තියෙනවා notes විදියට අපි first note එක මම ගොස් second note එක අපි improve කරන්න ඕනේ මෙතනට ඒකත් ඔයාලට දාගන්න පුළුවන් අත්‍යවශ්‍ය expense ටික තුන්වෙනි එකට අපි tax එක ගත්තා හතරවෙනි එකට අපි poll plan and equipment ගත්තා මේ විදිහ clear විදියට අපි හදන්න ඕනේ ඒක හැමෝම මතක තියාගන්න මොකද මේ all the requirements are compulsory මොකද ඒවා ඉල්ලලා තියෙනවා SS1 standard එකේ ප්‍රී වර්කින්ස් වලට කැමති විදිහට හදාගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් ප්‍රී වර්කින්ස් වල මම හිතන cost of sales ගත්තා. දෙන්න expense table එක අනිවාර්යයි. ඊටත් මේ අවශ්‍ය දේවල් විතර ප්‍රී වර්කින්ස් ටික අපි ගත්තා. හරි. මම හිතනවා ගාන තේරුණා කියලා ඉතින් මොන හරි doubt එකක් තියෙනවා ඔයාලට අනිවාර්යෙන් අහන්න පුළුවන්. ඉතින් මම මේක අනිවාර්යෙන්ම ගන්න 3D. මොකද මේ ළමයිට දැනුම බෙදා හරින්න මොකද ගොඩාක් ළමයි මේ දවස්වල COVID-19 උත් එක්ක ගෙදරට වෙලා දැනුම ලබා ගැනීමට හැකියාව නැති වෙ ඉන්නවා. ඉතින් මං හිතුවා අනිවාර්යයෙන්ම 2020 පේපර් එක ඩිස්කස් කරන්න ඕනේ කියලා. ඉතින් ඉදිරියටත් 2020 පේපර් එකේ අනිකුත් තියෙන කරන්ට් එක අපි ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක නරඹපු සියලු දෙනාටම අනිවාර්යෙන් ස්තුතියි. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔක්කොටම ඉල්ලා සිටිනවා මගේ channel එක subscribe කරලා, share කරලා, like කරලා, bell icon එක click කරලා මගේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා. අපි තවත් අලුත් ගානකින් හම්බෙමු. සියලු දෙනාටම මගේ channel එක රැඳී සිටියාට ස්තුතියි.